नमस्कार वेवा बुदुर्वनत समदा बुदोहि मे शरणयामि। नमस्कार वेवा दम्रुवनत समदा सदहं शरणयामि। नमस्कार वेवा संगरुवनत समदा महासंग शरणयामि। नमस्कार वेवा तुनुरुवनत समदाति शरण शरणयामि। साधु साधु साधु। අපට මේ දහම් මග කියලා දුන්න අපේ කාලේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ ලෝකේ කොතැනක වැඩ සිටියත් අප සියලු දෙනාගේම ගෞරවනීය නමස්කාරය උන්වහන්සේ උදෙසාම වේවා. සාදු සාදු සාදු. අවට විහාරස්ථානවල වැඩවාසය කරන ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අද දවසේ සම්බුදු සුවඳ වස්සාන ධර්මදේශනාව සිද්ධ කරන්නේ රාජාංගනය සිරිමාපුර විද්‍යාලීය ක්‍රීඩාංගනයේ ඉඳලා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයට පහළ වෙලා දේශනා කළේ පරම සුන්දර සත්‍යයක්. ලෝකයේ මිහිරිම වචන යම්තාක් ඇද්ද, ඒ සියලු වචන බුදුරජාණන් වහන්සේ දේශනා කළපු දහම. ලෝකයේ යම් ආර්ථවත් වචනයක් තියෙනවා නම් ඒ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය. ලෝකයේ යම් තා සත්‍ය වචනයක් තියෙනවා නම් ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ වචන, බුද්ධ වචනය. ලෝකයේ යම් තා සත්‍යවාදී වචන, අර්ථ සහිත වචන, මිහිරි වචන තියෙනවා නම් ඒ වචන දේශනා කළේ බුදුරජාණන් වහන්සේ. කොච්චරද කියනවා නම් ඒ බුදුරජාණන් වහන්සේගේ ඒ දහම්පද කියන කියන ගානේ පින් රැස් වෙනවා. ඒ දහම්පද කියන කියන ගානේ පින් රැස් වෙනවා. කවුරු හරි කෙනෙක් හතර පද ගාථාවක් කාට හරි කියලා දෙනවනම් කොච්චරක්ද කියලා දෙන්නේ? හතර පද ගාථාවක්. ඒ කියන්නේ පද පේලි හතරක් තියෙන ගාථාවක් කාට හරි කියලා දෙනවනම් ඒක ධර්ම දානයක් වෙනවනේ. එක බණ පදයක් හරි කියලා දෙන එක. ඒතර හතර පද ගාථාවක් කවුරු හරි කෙනෙකුට කියලා දෙනවනම් ආං ඒකෙ පින ගැන බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, යමෙක් හතර පද ගාථාවක් දේශනා කරනවා නම් ඒකෙ පින මෙන්න මේ වගේ කියනවා. මහණෙනි, මේ ස්ථානයේ ඉඳලා අකනිටා බඹලොවට යම් තාක් දුරද
ආංගේතාක් රහතන් වහන්සේලා දනිහෙන් දනිහ ගෑවෙන්ට ඉන්දවලා දනිහෙන් දනිහ ගෑවෙන්ට ඉන්දවලා ඒ මේ තැන ඉඳලා අකනිටා බඹලෝ දක්වා යම්තාක් රහතුන් වඩා හිඳෙව්ව හැකිද ඒ සියලු සංඝයාව ගෙදරට වඩම්මලා ප්‍රනීත දහවල දානයක් පූජා කරනවට වඩා සියදාස් ගුණයක් පින් රැස් වෙනවා කියනවා හතරපද ගාතාවක් කාට හරි කියලා දෙන එක හතරපද ගාතාවක් කාට හරි කියලා දෙන එක දැන් පින්වත්නි මේ පින්වතුන්ට මෙතන ඉඳලා අකනිටා බඹලෝට තියා මෙතන ඉඳලා කිලෝමීටරයක් දුරට දනිහෙන් දනිහ ගෑවෙන්න රහතන් වහන්සේලා වඩම්ම ගන්න බෑ. ඒ වගේම වඩම්ම ගත්තත් දාස් ගානකට දානි දීගන්ට මහා යුද්ධයක් කරන්ට ඕනේ. දාස් ගානකට අපිටම මීටරයක් කියන්නේ ස්වාමීන් වහන්සේලා තුන් නමක් වැඩ හිටියා කියලා. ඒරම් කිලෝමීටරයක් කියන්නේ ස්වාමීන් වහන්සේලා 3000ක් වහන්සේලා. නේද ස්වාමීන් වහන්සේ දණිහෙන් දණිය ගෑවෙන්නේ ඉඳන්වත් පැයි. එතකොට කිලෝමීටරයකට ස්වාමීන් වහන්සේලා 3000ක් වඩා ඉඳෙව්වා කියමුකෝ. එතකොට ස්වාමීන් වහන්සේලා 3000ක් වඩම්මන්න අපේ ගේ ඉඩක් නැහැ. ඒ වගේම 3000කට දානෙ උයනවා කෙනක ලේසි පාසු වැඩකොත් නෙවේ. ඉතින් කිලෝමීටරයක් ඈ අකනිටාවට දුරනේ. අපි දන්නේ නැති තරම් දුරක්. ඉතින් ඒ සංඝයා අපේ ගෙදරට වඩම්මන්න බෑ. ඒ සංඝයාට දානෙ උයන්න අපේ රටේ හාලුත් නෑ එච්චර. එතකොට එහෙනම් ඔය කියන දානෙ අපිට දීගන්ට වෙන්නේ නෑ. හැබැයි පද හතරක් කාට හරි කියලා දෙනවා නම් බුදුරජාණන් වහන්සේ වදාළ ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ගාතාවක පද පේලි හතරක් කියලා දෙනවා නම් ඒ කියලා දෙනකොට දෙන ධර්මදානයේ පින ධර්මදානයේ පින කොච්චරක් වටිනවද? අර කියාපු දාන වගේ මේ ඉන්න තැන ඉඳලා අකනිටා බඹලෝ දක්වා දක්තේ ප්‍රමාණයක් රහතන් වහන්සේලා වඩා ඉඳුවලා දනිහෙන් ගෑවෙන්න ගෑවෙන්න දනිහෙන් දනිහ ගෑවෙන්න ගෑවෙන්න රහතුන් වඩා ඉඳුවලා යම් ප්‍රනීත දානයක් පූජ කරනවද ඊට වඩා සිය දාස් ගුණයක් පින් කියනවා ධර්ම දානය සතර පද ගාතාවක එක්කෙනෙක් ඇහුනොත් එතකොට අද දවසේ මේ ස්ථානයේ විතරක් කොච්චරද නේ ඊට පස්සේ මේක දැන් අහන පිරිස කොච්චරක් වෙයිද එතකොට හිතා ගන්න බැරි තරම් මහපිනක් රැස් වෙනවා ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දානයන් අතර අග්‍රම දානය වෙන්නේ මොකක්ද දානයන් අතර අග්‍රම දානය වෙන්නේ ධර්ම දානය ධර්මයේ දන් දෙනවා නම් ඒක තමයි කියනවා දන් දෙන දේවල් අතර අග්‍රම දේ. දැන් ඔන්න බත්තනම්ම නම් දුන්නොත් එදා දවසේ බඩගින්දර නිවෙනවා නේ. මොනවා හරි කන බොන දෙයක් දුන්නොත් එදා දවසේ බඩේ ගින්දර නිවෙනවා. ධර්මයේ දුන්නොත් මොන ගින්දරද නිවෙන්නේ? සංසාරෙම ගින්දර නිවෙනවා. සසරෙම ගින්දර නිවෙනවා. අපි ඇවිලි ඇවිලි ඉන්නේ නේ. අපි දැවි දැවි ඉන්නේ නේද? අපි රාගෙන් පිච්චෙනවා. මුළු සරුවාංගෙම පිච්චෙනවා. ద్వේෂේ හේතු කරගෙනත් අපේ සරුවාංගෙම පිච්චෙනවා. මෝහය මුල් කරගෙන ඉරිසියාව මේ හැම දෙයකින්ම අපේ මුළු ශරීරෙම දැවිලා අළු වෙලා පිච්චිලා යනවා. හැම වෙලෙම පිච්චි පිච්චි දෙන්නේ නැද්ද? හැම වෙලෙම පිච්චි පිච්චි එනෙක්ක රාගයෙන් පිච්චෙනවා. එහෙම නැත්නම් ద్వේෂයෙන් පිච්චෙනවා. එහෙම නැත්නම් ওই දෙකම නැති වුණොත් අඩුමතරමේ මෝහයෙන් හරි පිච්චි පිච්චි ඉන්නවා. නේද? එදකොට අපි මේ සසරේ හැමදා දැවි 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 ඉන්නවා. එදකොට එදා වේල කණ්ඩ මොනව හරි දුන්නොත් එතකොට නිවෙන්නේ කුසේ ගින්න වේතරයි සුදාගින්දර විතරයි.
හැබැයි ධර්මය දන් දුන්නොත් ඒ ධර්මය ආහන කෙනා, ඒ ධර්මය පුරුදු කරන කෙනා, ඒ ධර්මය තමන්ගේ ජීවිතයට ගලපගෙන ඒ ධර්මානුකූල ජීවිතයක් ගෙවන කෙනා සුදා ගින්දර නිවාගත්තත් නැතත් නිවන ගින්දරක් තියෙනවා. මොකද්ද? සංසාර ගින්දරම නිවලා දානවා. සසරේම ගින්දර නිවලා දානවා. එහෙමනම් සසරේ ගින්න නිවන්න හේතු වෙන දහම් පදයක් දන් දෙනවා කියලා කියන්නේ ඒ දහම් පද කාට හරි ඇහෙන්න සැලැස්සෙනවා කියලා කියන්නේ. ඒක හිතාගන්න බැරි පිනක්. ඒක මහා පිනක්. අපිට තේරෙන්නේ නැහැ මේ පිනේ මහිම කොච්චරද කියලා. ඔබ නිකමට හිතන්නකෝ. ඔබ සංසාරේ කවදා හරි ධර්මයේ දන් දීලා තියෙනවද නැත්? තියෙනවා. ඒකයි මේ වගේ තැන්වල ඉඳලා කොහේ හරි තැනක බණක් ඇහෙනවා නම් ඔබට යන්න හිතෙන්නේ. ගිහිල්ලා බණ පද අහන්න හිතෙන්නේ. මොනවා බාධා වාවත් ඕන්න බණ පද අහන්න යන්න හිතෙනවා. ඇයි එහෙම හිතෙන්නේ? සංසාරේ ධර්මයේ දන් දීලා අපි ඉපදුන්නේ නෑනේ ඈත ප්‍රත්‍යන්ත ප්‍රදේශයකනේ. අපි හිතමුකු ඉතියෝපියාව, සෝමාලියාව වගේ රටක ඉපදුනා නම්, අඩුම ධර්මයේ ඔය අයිස් කඳු තියෙන පැත්තක ඉපදුනා නම් අපිට මේ ධහම හෙන්නේ නෑනේ නේද? අනිත් එක මේ දවස්වල බුදුන් උපන් රටේ ඉපදුනා නම් නේද? අපි මේ දවස්වල ගෞතම බුදුරජාණන් වහන්සේ ඉපදුන රටේ ඉපදුනා නම් මේ දවස්වල ඒ රටෙත් මේ ධහම හෙන්නේ නෑ. මුළු දඹදිවින්ම බුදුරජාණන්සේගේ ධහම අතුරුදහන් වෙලා ගියා. ඒ බව බුදුරජාණන්සේ දැනන් හිටියා. ඒකනේ කීවේ පින්වත් සක්දෙවිඳුනි, මේ බුද්ධ භූමියේ ධහම රැකෙන්නේ වසර 1000ක් විතරයි. ධහම රැකෙන රටක් තියනවා සීහල දීපේ කියලා. රජතුමනි, පින්වත් දිව්‍ය රාජයාණනි, සක්දෙවිඳුනි, ඔබේ රට රකින්ට ඕනේ කියලා බාර දුන්නේ ධහම රැකෙන රටක් තියෙන නිසා. එතකොට හිතන්නකෝ, බුද්ධ භූමියෙත් නැති ධහමක් ඔබට ඇහෙනවද නැද්ද? ඔබට ඇහෙනවා. එහෙමනම් ඔබ සසරේ කවදා හරි යන්නේන ගමන් කවුරු හරි ඇදගෙන ඇවිල්ලා බේම් මෙහෙ බණ ටිකක් අහලා යන්න එනවා කියලා, මේ වගේ තැනක ඉන්දෝගන බණ අහලා තියෙන්න ඇති. ඒ පිනට ඔබට අදත් ධහම් පද ඇහෙනවා ඇති. තියෙන ප්‍රශ්නේ පින විපාක දිදී ඉවර වෙලා යනවා, අනිත් වෙලා යනවා. ඉතින් මේ පින ගෙවුනොත් එහෙම, අලුතින් පින් නොකොලොත් එහෙම අපිට ආය බණ ඇහෙන්නේ නැතිව යනවා. ඉතින් නිවන් දකින කම්ම, මහරහතන් වහන්සේ කෙනෙක් වෙන කම්ම කවදා හරි අපිට මේ ධහම ඕනද නැන්? අපට මේ ධහම ඕනේ. ධහම ඇහෙන්ට නම් ධහම දන් දෙන්න වෙනවද නැන්? ධම් දන් දීලා පින් රැස් කරගන්නම වෙනවා. ධර්මයේ දන් දීලා පින් රැස් කරගන්නම වෙනවා. එතකොට ඈත පැත්තකට ගියත්, කොහේ හරි රටකට ගියත්, එයාට ධර්මයේ පුරුදු කරන්න අවස්ථාව කොහෙන් හරි ලැබෙනවා. එයාට ධර්මයේ පුරුදු කරන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් අපි අද දවසේ සම්බුදු සුවඳ වස්සාන ධර්ම දේශනාවේදී කතා කරන්න බලාපොරොත්තු වෙන ලස්සන සූත්‍ර දේශනාවක් ගැන. ලස්සන සූත්‍ර දේශනාව. හරී අර්ථවත්, හරී ගැඹීරයි. හොඳට අහගන්න. ඔබට හොඳට මතක තියාගෙන නුවණින් මෙනෙහි කර කර ඒවා ජීවිතයට ගලපගන්න. එතකොට ඔබේ ජීවිතයත් පිනෙන් පිරුණු ජීවිතයක් වෙනවා. දහමින් පෝෂණය වෙච්ච ජීවිතයක් වෙනවා. මේ ගෞතම බුද්ධ ශාසනයෙම නිවන් දකින කෙනෙක් වෙන්න ඔබටත් අවස්ථාව ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ පුරුදු කළොත්. ඉතින් සංයුක්ත නිකායේ දෙවෙනි පොත් වහන්සේගේ, සංයුක්ත නිකායේ දෙවෙනි පොත් වහන්සේගේ තියෙන සූත්‍ර දේශනාවක් තමයි අපි අද කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. මේ සූත්‍ර දේශනාවේ නම ධම්මකතික සූත්‍රය. ධම්මකතික සූත්‍රය. ධම්මකතික සූත්‍රය කියන්නේ
ධර්ම කථික භික්ෂුව ගැන වදාළ දේශුම. ධර්ම කථික භික්ෂුව ගැන වදාළ දේශුම. හොඳට අහගන්නකො. එතකොට ඔබට හිතෙයි අනේ වාසනාවන් කියලා. මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ මේ දවස්වල වැඩ ඉන්නේ සැවැත් නුවර ජේතවනාරාමේ. ජේතවනාරාමේ වැඩ ඉන්න බුදුරජාණන් වහන්සේ මුණගැහෙන්න භික්ෂූන් වහන්සේ කෙනෙක් පැමිණියා. බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණිලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. වන්දනා කරලා එකත් පසව වාඩි වුණා. වන්දනා කරලා මොකද වුණේ? එකත් පසව වාඩි වුණා. එකත් පසව වාඩි වෙච්ච මේ ස්වාමීන් වහන්සේ මෙන්න මෙහෙම වුණා. භාග්‍යතුන් වහන්සේගෙන් මෙන්න මේ කාරණේ විමසුවා. ඒ ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් මෙන්න මේ කරුණ විමසුවා. මොකද්ද විමසුවේ? මේ ස්වාමීන් වහන්සේ අහනවා, ස්වාමීනි, ධර්ම කථිකෙක් වෙන්නේ කොපමණකින්ද? ධර්ම කථිකෙක් වෙන්නේ කොපමණකින්ද? මේ මෙච්චරක් කරපුවම ධර්ම කථිකෙක් වෙනවා කියලා පැනවන්න පනවන්න පුළුවන්ද? ධර්ම කථිකෙක් වෙන්නේ කොච්චරක් කිව්වහමද, කොපමණකින්ද කියලා අහනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ධර්ම කථිකෙක් වෙන්න මෙන්න මෙහෙම වෙන්න ඕනේ. දැන් බලන්න, එතකොට ධර්ම කථිකෙක්ද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පින්වත් භික්ෂුව, භික්ෂුවක් ඉන්නවා කියනවා. භික්ෂුවක් ඉන්නවා කියනවා. මෙන්න මේ භික්ෂුව ජරා මරණ පිළිබඳව කලකිරෙන්න, ජරා මරණ පිළිබඳව කලකිරීම පිණිස, එහි නොඇලීම පිණිස, එය නිරුද්ධ වීම පිණිස ධර්මයේ දේශනා කරනවා කියනවා. දැන් ජරාවටපත් වෙනවා කියන්නේ මොකද්ද? ජරාවටපත් වෙනවා කියන්නේ වයසට යනවා, ලෙඩ වෙනවා කියන එක. ජරාවටපත් වීමක් නැද්ද අපි තුල? තියෙනවා නේද? ජරාවටපත් වීමක් තියෙනවා. වයසට යනවා බලාගෙන ඉඳද්ද නේද? දැන් මේ ධර්ම දේශනාව විනාඩි 10කට 15කට ඉස්සලා පටන් ගත්තේ. දැන් වයසට ගියාද නැද්ද? විනාඩි 15කින් වයසට ගියා. නවත්තන්න පුළුවන්ද? නවත්ත ගන්නට බෑ. ඉතින් එක එක දේවල් පාවිච්චි කරනවා නවත්ත ගන්න. නවතින්නේ නෑ. ඒ පාවිච්චි කරන වෙලාවත් වයසට යනවනේ. එතකොට වයසට යනවා, ලේඩ වෙනවා. මෙන්න මේකට කියනවා මොකක් කියලා? ජරාවටපත් වෙනවා කියලා. මේකට මොකද්ද කියන්නේ? ජරාවටපත් වෙනවා. ඊළඟට මරණයටපත් වෙනවා. අපිට ඉතින් තේරෙනවනේ නේ මරණයටපත් වෙනවා කියන එක. එතකොට කවුරු හරි ස්වාමීන් වහන්සේ කෙනෙක් ජරා මරණ පිළිබඳව කලකිරෙන්නේ, වයසට යන එක ගැන කලකිරීම පිණිස, මැරෙන එක ගැන කලකිරීම පිණිස ධර්මයේ දේශනා කරනවා කියන. ඒ වගේම ඒ ගැන නොයල්ම පිණිස, ජරාවට නොඇලීම පිණිස, මරණයට නොඇලීම පිණිස දහම් දේශනවා කියන. ඊළඟට ජරා මරණ නිරුද්ධ වීම පිණිස ධර්මය දේශනා කරනවා. ඒ කියන්නේ ජරාවෙන් නිදහස් වීම පිණිස, මරණයෙන් නිදහස් වීම පිණිස දහම් දේශනවා කියන යම් ස්වාමීන් වහන්සේ කෙනෙක්, යම් භික්ෂුවක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ආන් එහෙම දහම් දේශනවා නම් යම් භික්ෂුවක්, ආන් ඒ භික්ෂුවට තමයි ධර්ම කථික භික්ෂුව කියලා කියන්නේ. එහෙනම් කාටද ධර්ම කථික භික්ෂුව කියලා කියන්නේ? කවුරු හරි ස්වාමීන් වහන්සේ කෙනෙක් ජරා මරණ ගැන කලකිරීම පිණිස දහම් දේශනවා කියන. ජරා මරණ ගැන නොයල්ම පිණිස දහම් දේශනවා කියන. ජරා මරණ ගැන, ඒ ජරා මරණ නිරුද්ධ වීම පිණිස දහම් දේශනවා කියන. ආන් එහෙම ධර්මයේ දේශනා කරන භික්ෂුව ධර්ම කථික භික්ෂුව කියලා හඳුන්වනවා කියන. පැහැදිලිද නැද්ද? හරි ලස්සනට පැහැදිලිව කියනවා නේද? යම් භික්ෂුවක් ඉන්නවා, ඒ භික්ෂුව ජරාව ගැන, මරණයට පත්වීම ගැන කලකිරීම පිණිස දහම් දේශනවා කියන.
ඒ භික්‍ෂුව ජරාමරණ ගැන නොවැල්ම පිණිස දහම් දෙසනවා කියන. ඒ භික්‍ෂුව ජරාමරණ ගැන ඒ ජරාමරණවලින් නිරුද්ධවීම ගැන කරුණු දහම් දෙසනවා කියන. ආං ඒ භික්‍ෂුව ධර්ම කාතික භික්‍ෂුව කෙළ හඳුන්නනවා කියන. බුදුරජාණන්සේ තවදුරටත් පැහැදිලි කරනවා. පෙනත් භික්‍ෂුව තව භික්‍ෂුවක් එන්නවා කියනවා. ඒ භික්‍ෂුව ජරාමල මරණ පිළිබඳව කලකිරීම පිණිස එහි නොඇලීම පිණිස එහි ඒ ජරාමරණ නිරුද්ධවීම පිණිස ප්‍රතිපත්තියේ යෙදෙනවා කියන. දැන් ඉස්සල්ලා කරේ ධර්මය අන් අයට දේශනා කළා. අන් අයට දේශනා කරපු නිසා එයාට කියනවා ධර්ම කතික භික්ෂුව කියලා. දැන් මේ භික්ෂුව මොකද කරන්නේ? මේ භික්ෂුව මොකද කරන්නේ? ඒ භික්ෂුව ජරාමරණවල නොඇලීම පිණිස, ජරාමරණ ගැන කලකිරීම පිණිස, ජරාමරණවලින් නිරුද්ධවීම පිණිස ප්‍රතිපදාවේ දෙනවා කියන. ඒ භික්ෂුව තමා ප්‍රතිපදාවේ දෙනවා කියන. ආන් එහෙම ප්‍රතිපදාවේ යෙදෙනවා නම් යම් භික්ෂුවක්, ආන් ඒ කෙනාට කියනවා කියනවා ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුතු කෙනා. එනම් ගිහියෙක් වුණත් මෙච්චරයිනේ. කවුරු හරි කෙනෙක් ජරා මරණ වලින් නිදහස් වීම පිණිස, ජරා මරණ ගැන කලකිරීම පිණිස, ජරා මරණ පිළිබඳ නොයල්ම පිණිස ප්‍රතිපදාවේ යෙදෙනවා නම් අනේ මේ ජරා මරණ ගැන කලකිරෙන්නමයි ඕනෙන්නේ, අනේ මේ ජරා මරණ ගැන නොයල්ම ඇති කරගන්නමයි ඕනෙන්නේ, අනේ මේ ජරා මරණ වලින් නිදහස් වෙන්නමයි ඕනෙන්නේ කියලා. ඒ නිදහස් වීමක් පිණිස, නොයල්ම පිණිස, එහෙම නැත්නම් කලකිරීම පිණිස ඔන්න ප්‍රතිපදාවේ දෙනවා කියනවා. දාන සීල භාවනා කරනවා කියනවා. එහෙම නැත්නම් සීල සමාධි ප්‍රඥා වඩනවා කියනවා. මෙන්න මේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම මාර්ගයේ හැසිරෙනකොට, ප්‍රතිපදාවේ යෙදෙනකොට එයාට කියනවා මොකක් කියලා? ඒ භික්ෂුවට ඒ කෙනාට මොකද කියන්නේ? ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුක්ත කෙනා කියනවා. දැන් එහෙනම් ඔබ ධම්මානුධම්ම ප්‍රතිපදාවේද කියලා ඔබට තීරණය කළ හැකි නේද? ධම්මානුධම්ම ප්‍රතිපදාවෙන් යුක්ත නම් මොකක් වෙන්න ඕනේ? ජරා මරණ ගැන කලකිරින්න කටයුතු කරගන්න ඕනේ. ජරා මරණ ගැන නොයල්ම පිණිස කටයුතු කරන්න ඕනේ. ජරා මරණ වලින් නිරුද්ධ වීම පිණිස කටයුතු කරන්න ඕනේ කියනවා. ආන් එතකොට යා ධර්මානුධර්ම ප්‍රතිපදාවේ ඉන්න කෙනා කියනවා. බුදුරජාණන්සේ තවදුරටත් කියනවා පින්වත් භික්ෂුව, ඉතින් මේ භික්ෂුවක් ජරා මරණ පිළිබඳව කලකිරිලා, ජරා මරණ පිළිබඳ නොයල්මෙන් ඉඳලා ජරා මරණ නිරුද්ධ වීමෙන් උපාදාන රහිතව විමුක්තියට පත් වෙනවා කියනවා. ඒ කියන්නේ රහතන් වහන්සේ කෙනෙක් වෙනවා කියනවා. එයා ජරා මරණ ගැන කලකිරිලා, ජරා මරණ ගැන නොයල්ම ඇති කරගෙන ඒ ජරා මරණ නිරුද්ධ කරලා වාසය කරනවා කියනවා. විමුක්තියට පත් වෙනවා කියනවා. ඒ කෙනාට කවුද කියන්නේ? රහතන් වහන්සේ කියනවා. අන්න ඒ භික්ෂුවට කියනවා කියනවා මෙලොවදීම නිවනට පත් වූ කෙනා කියලා. එයාට කවුද කියන්නේ? මෙලොවදීම නිවනට පත් වූ කෙනා කියනවා. ඔන්න බුදුරජාණන්සේ දේශනා කරනවා. දැන් මොකද දේශනා කළේ? කවුරු හරි කෙනෙක්, කවුරු හරි භික්ෂුවක් ජරා මරණ ගැන කලකිරීම පිණිස, ජරා මරණ ගැන නොයල්ම ඇතිවීම පිණිස, ජරා මරණ වලින් නිරුද්ධ වීම පිණිස දහම් දේශනවා නම් ආන් ඒ භික්ෂුව, ආන් ඒ කෙනාට කියනවා ධර්ම කතික භික්ෂුව කියලා. එමෙතන ධර්ම කතිකයා කියලා හඳුන්වන්නේ එයාට. එහෙනම් ගිහියෙක් වුණත් කමන්නේ, කාට හරි ජරා මරණ වලින් නිදහස් වෙන හැටි ගැන කියලා දෙනවා. ජරා මරණ ගැන කලකිරීම ගැන කියලා දෙනවා. ජරා මරණ ගැන නොයල්ම පිණිස කරුණු කියලා දෙනවා. ආන් ඒ කෙනාට කියනවා ධර්ම කතික කෙනා කියලා. ධර්ම කතිකයා කෙනෙක් ඉන්නවා කෙනවා භික්ෂුවක්.
ඒ භික්ෂුව මොකද කරන්නේ? ජරාමරණ වලින් නොයල්ම පිණිස, ජරාමරණවල කලකිරීම පිණිස, ජරාමරණවරින් නිරුද්ධවීම පිණිස ප්‍රතිපදාවේ දෙනවක. භික්ෂුවක් වෙන්න පුළුවන්, ගිහි කෙනෙක් වෙන්න පුළුවන්. මේක ජරාමරණවලින් නිදහස් වෙන්න ප්‍රතිපදාවේ දෙනවක. ආංගේ ප්‍රතිපදාවේ යෙදෙන කෙනාට කියනවා, කියනවා ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුතු කෙනා. ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුතු කෙනා කියලා නේද? ධම්මානුසාරී කියන්නේ ධම්මානුසාරී කෙනා. ඊළඟට කියනවා මෙන්න මේ ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් ඉන්න කෙනා මොකද කරන්නේ? ඕන් ඒ කෙනා ජරා මරණ ගැන කලකිරිලා, ජරා මරණ ගැන නොයල්ම ඇති කරගෙන ජරා මරණ වලින් නිරුද්ධ වෙනවා. එහෙම නිරුද්ධ වෙලා විමුක්තියටපත් වෙනවා. ඒ කියන්නේ රහතන් වහන්සේ කෙනෙක් වෙනවා. ආන් ඒ කෙනාට කවුරු කියලාද හඳුන්වන්නේ? මේ ජීවිතේම නිවනට පැමිණුණ කෙනා, නිවන් දැකපු කෙනා කියලා හඳුන්වනවා. දැන් එහෙනම් තේරුණාද ධර්ම කතිකයා කියන්නේ කවුද? ධම්මානුධම්ම පටිපදාවේ ඉන්න කෙනා කියන්නේ කවුද? ඊළඟට මේ ජීවිතේම නිවනට පත් වුණ කෙනා කියන්නේ කවුද කියලා තේරුණා? හොඳට තේරුම් ගන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් භික්ෂුවක් එන්නවා කියන්නේ. ඒ භික්ෂුව මොකද කරන්නේ? ඉපදීම ගැන කලකිරීමට දහම් දේශනාවක් කියනවා. ඉපදීම ගැන කලකිරීම පිණිස දහම් දේශනාවක් කරනවා. ඉපදීම ගැන නොයල්ම පිණිස දහම් දේශනාවක් කරනවා. ඉපදීම නිරුද්ධ වීම පිණිස දහම් දේශනාවක් කරනවා. කුමක් සම්බන්ධවද දහම් දේශන්නේ? ඉපදීම ගැන කලකිරෙන්න බන කියනවා. ඒ වික්ෂුව ඉපදීම ගැන ඇල්මක් ඇති නොවීම පිණිස දහම් දේශනාවක් කරනවා. ඒ වික්ෂුව ඉපදීමෙන් නිරුද්ධ වීම පිණිස දහම් දේශනාවක් කරනවා. ආන් එහෙම දහම් දේශන කෙනා ධර්ම කතිකයා කියලා කියනවා. එන ඔබත් කාට හරි බණපදයක් හරි කියලා දෙනවා නම් ඉපදීම ගැන ආසාව නැති වෙන්න, ඉපදීම ගැන නොයල්ම ඇතිවීම පිණිස, ඉපදීම ගැන කලකිරීම පිණිස ඔබත් දහම් දේශනවා නම් ඉපදීම නිරුද්ධ වීම පිණිස ඔබටත් කියනවා කවුරු කියලා? දහම් කතිකයා, ධර්ම කතිකයා කියලා. කවුරු හරි භික්ෂුවක් ඉන්නවා මහණෙනි, පින්වත් භික්ෂුව භික්ෂුවක් ඉන්නවා කියනවා. ඒ භික්ෂුව ඉපදීම ගැන කලකිරීම පිණිසත්, ඉපදීම ගැන නොයල්ම ඇතිවීම පිණිසත්, ඉපදීම නිරුද්ධ කර ගැනීම පිණිසත් ප්‍රතිපදාවේ දෙනවා කියනවා. කවුද ප්‍රතිපදාවේ දෙන්නේ? අන් අයව යොදවනවද? තමා යෙදෙනවද? තමන් ප්‍රතිපදාවේ යෙදෙනවා. භික්ෂුවක් වෙන්න පුළුවන්, ගිහියෙක් වෙන්න පුළුවන්. ඒ කෙනා මොකද කරන්නේ? ඉපදීම පිළිබඳ කලකිරෙන්න ප්‍රතිපදාවේ දෙනවා. ඉපදීමට නොයල්ම පිණිස ප්‍රතිපදාවේ යෙදෙනවා කියනවා. ඉපදීමෙන් නිරුද්ධ වීම පිණිස ප්‍රතිපදාවේ යෙදෙනවා කියනවා. ආන් එහෙම ප්‍රතිපදාව යෙදෙනකොට ඒ භික්ෂුවට ඒ කෙනාට කියනවා මොකක් කියලා? ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුතු කෙනා, ධර්මානුධම්ම ප්‍රතිපදාවෙන් යුතු කෙනා කියනවා. ඔය කියන්නේ ධම්මානුසාරී කෙනා කියන එකනේ. ඊළඟට භික්ෂුව, ඔය කියන භික්ෂුව ඉපදීම ගැන කලකිරිලා, ඉපදීම ගැන නොයල්ම ඇති වෙලා, ඉපදීමෙන් නිරුද්ධ වෙලා, මොකද ඉපදීම නිරුද්ධ කරලා වාසය කරනවා කියනවා. ඉපදීම ගැන කලකිරිලා, ඉපදීම ගැන නොයල්ම ඇති වෙලා, ඉපදීම නිරුද්ධ කරලා විමුක්තියට පත් වෙලා වාසය කරනවා කියනවා. ආන් ඒ ඉපදීමෙන් නිරුද්ධ වෙලා උපාදාන රහිතව විමුක්තියට පත් වෙච්ච කෙනාට කියනවා කවුරු කියලා? විමුක්තියට පත්වෙච්ච භික්ෂුවට, විමුක්තියට පත්වෙච්ච ගිහියට කියනවා මොකක් කියලා? ඕ මෙලොවදීම නිවනට පත් වුණ කෙනා කියනවා. මෙලොවදීම නිවනට පත් වුණ කෙනා කියනවා.
එහෙනම් ධර්ම කතිකයා කියලා කෙනෙක් ඉන්නවා. ධර්මානු ධර්ම ප්‍රතිපදාවේ හැසිරෙන කෙනා කියලා කෙනෙක් ඉන්නවා. මෙලවදීම පිරිනිවන් පාන කෙනා කියලා කෙනෙක් ඉන්නවා. මේ පින්වත් පිරිසට උත්සාහ කළොත්, පුරුදු කළොත් කොතෙන්ට යනකයි යන්න පුළුවන්. මේ පිරිස උත්සාහ කළොත්, බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහටම කළොත්, මේ කියපු පියවරවල් තුනෙන් කොතෙන්ට යනකයි යන්න පුළුවන්. ධර්ම කතිකෙක් වෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්. ධර්මානු ධර්ම ප්‍රතිපදාවේ දෙන කෙනෙක් වෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්. මේ කියපු විදිය දස්සමෙට පුරුදු කළොත් මේ ජීවිතේම නිවනට පැමිණුණ කෙනෙක් වෙන්න බැරිද? මේ ජීවිතේම නිවනට පැමිණුණ කෙනෙක් වෙන්න පුළුවන්. එහෙනම් මේ දහම අහලා කාට හරි බැරිද පුරුදු කළොත් මේ ජීවිතේ පිරිනිවන් පාන්න? පුරුදු කළොත් පුළුවන්. ඒකේට ප්‍රතිපදාවේ යෙදෙන්න ඕනේ. ප්‍රතිපදාවේ යෙදෙන්න ඕනේ, නිකම්ම බෑ. ඒදවට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ඔව් කවුරු හරි කෙනෙක් ඉන්නවා කියනවා, ඉපදීම ගැන කලකිරෙන්න දහම් දේශනාවක් කරනවා. ඉපදීම ගැන නොඇලීම පිණිස දහම් දේශනාවක් කරනවා. ඉපදීම නිරුද්ධ කර ගැනීම පිණිස දහම් දේශනාවක් කරනවා. ආන් එහෙම ධර්මයේ දේශනා කරපුවාම මොකද වෙන්නේ? ආන් ඒ කෙනාට කියනවා ධර්ම කතිකයා කියලා. එහෙම කෙනාට කියනවා ධර්ම කතිකයා. යම් භික්ෂුවක් ඉන්නවා, එයා ඉපදීම ගැන කලකිරීම පිණිස ප්‍රතිපදාවේ යෙදෙනවා. ඉපදීම ගැන නොඇල්මැතිවීම පිණිස ප්‍රතිපදාවේ යෙදෙනවා තමා විසින්. ඉපදීමෙන් නිරුද්ධ වීම පිණිස ප්‍රතිපදාවේ යෙදෙනවා. ආන් ඒ කෙනාට කියනවා මොකක් කියලා? ධම්මානු ධර්ම ප්‍රතිපදාවේ යෙදෙන කෙනා කියලා. ධර්මානු ධර්ම ප්‍රතිපදාවේ යෙදෙන කෙනා කියලා කියන්නේ එයාට කියනවා. යම් භික්ෂුවක් ඉන්නවා ඉපදීමෙන් ගැන සම්පූර්ණයෙන්ම කලකිරිලා ඉන්නේ. ඉපදීම ගැන නොයල්ම ඇති කරගෙන ඉන්නේ. එයා කොහොමද වෙන්නේ? ඔව් එයා ඉපදීම නිරුද්ධ කරලයි තියෙන්නේ. ඉපදීම නිරුද්ධ වීමෙන් උපාදාන රහිත වෙලා, උපාදාන රහිත වෙලා බැඳෙන්නේ නැතුව මොකද වෙන්නේ? විමුක්තියට පත් වෙලා ඉන්නවා කියන්නේ. විමුක්තියට පත් වෙලා ඉන්නවා කියන්නේ. විමුක්තියට පත් වෙලා ඉන්න ආන් ඒ භික්ෂුවට තමයි කියන්නේ මෙලවදීම නිවන් දකින කෙනා කියලා. මෙලවදීම නිවනට පත් වුණ කෙනා කියන්නේ ඒකට. මෙලවදීම නිවනට පත් වුණ කෙනා කියන්නේ යාටනේ. හරි. එතකොට ඔන්න දැන් ඉපදීම ගැන කතා කරපුවමත් ධර්ම කතිකයා කවුද? ධර්මානු ධර්ම ප්‍රතිපදාවේ හැසිරෙන කෙනා කවුද? මෙලොවදීම නිවනට පත් වුණ කෙනා කවුද කියලා ඔන්න දැනගන්න පුළුවන් ඉපදීම ගැන කතා කරපුවම නේද? ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් භික්ෂුව, භික්ෂුවක් එන්නවා කියන ඒ භික්ෂුව මොකද කරන්නේ? භවය ගැන කතා කරනවා කියන්නේ. භවයට නොඇලීම ගැන කතා කරනවා කියන්නේ. භවය කියන්නේ මොකද්ද? කර්ම සකස් වෙන එකටනේ. යලි උපතක් පිණිස කර්ම සකස් වෙනවා කියන එකට තමයි භවය කියලා කියන්නේ. ඊළඟ ජීවිතයේ ඉපදීම පිණිස කර්ම සකස් වෙනවා කියන එකට. ඉතින් කෙනෙක් ඉන්නවා කියනවා, භික්ෂුවක් ඉන්නවා කියනවා. ඒ භික්ෂුව මොකද කරන්නේ? භවය ගැන කලකිරෙන්න දහම් දේශනවා. යලි උපත ගැන, යලි ඉපදීම පිණිස කර්ම රැස් වෙන එක ගැන කලකිරෙන්න දහම් දේශනවා කියනවා. ඒ ගැන නොඇල්මැතිවීම පිණිස දහම් දේශනවා කියනවා. ඒ කර්ම රසකස් වීමෙන් නිරුද්ධ වීම පිණිස, භවයෙන් නිරුද්ධ වීම පිණිස දහම් දේශනවා කියනවා. ඉතින් භවය ගැන කලකිරෙන්න, භවය ගැන නොඇල්මැති වෙන්න, භවයෙන් නිරුද්ධ වෙන්න යම් භික්ෂුවක් යම් කෙනෙක් දහම් දේශනවා නම් ආන් ඒ කෙනාට ධර්ම කතිකයා කියලා කියනවා. ඒ පමණකින් එයා ධර්ම කතිකෙක් වෙනවා කියනවා.
එපමණකින් එයා ධර්මකතිකයෙක් කියනවා. ධර්මකතිකයෙක් වෙන්න මොකද්ද වෙන්න ඕනේ නං? කර්ම සකස් වීම ගැන, එහෙම නැත්නම් භවය ගැන නොයල්ම ඇති වෙන්න මොනවා හරි දහම් දෙසන්ට ඕනේ. කර්ම සකස් වීම ගැන කලකිරීම පිණිස දහම් දෙසන්ට ඕනේ කියනවා. කර්ම සකස් වීමෙන් නිරුද්ධ වීම පිණිස, භවයෙන් නිරුද්ධ වීම පිණිස දහම් දෙසන්ට ඕන කියනවා. ආන් එහෙම දහම් දේශනා කරන භික්ෂුවට ඒ කෙනාට කියනවා කවුරු කියලා? ධර්ම කතිකයා. එයාට කියනවා ධර්ම කතිකයා කියලා. ඊළඟට ඕන කෙනෙක් ඉන්නවා, භික්ෂුවක් ඉන්නවා. ඒ භික්ෂුව කර්ම සකස් වීම, එහෙම නැත්නම් භවයෙන් භවය ගැන නොඇලීම පිණිස ප්‍රතිපදාවේ දෙනවා. භවය ගැන කලකිරීම පිණිස ප්‍රතිපදාවේ යෙදෙනවා කියනවා. භවයෙන් නිරුද්ධ වීම පිණිස, භවයෙන් නිදහස් වීම පිණිස ප්‍රතිපදාවේ දෙනවා කියනවා. යම් භික්ෂුවක් හරි යම් කෙනෙක් හරි ආන් එහෙම ප්‍රතිපදාවේ යෙදෙනවා නම් භවය ගැන කලකිරෙන්න, භවය ගැන නොයල්මැති වෙන්න, භවයෙන් නිරුද්ධ වෙන්න ප්‍රතිපදාවේ යෙදෙනවා නම් ඒ භික්ෂුවට හරි ඒ කෙනාට හරි කියනවා කියනවා මොකක් කියලා? ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුක්ත කෙනා, ධම්මානුසාරී කෙනා කියලා හඳුන්වනවා. ඕන කෙනෙක් ඉන්නවා, ඒ භික්ෂුව ඒ කෙනා මොකද කරන්නේ? ඒ කෙනා යාලි උපතක් පිණිස කර්ම සකස් වීම ගැන කලකිරිලා, යාලි උපතක් පිණිස කර්ම සකස් වීම ගැන නොයල්මටපත් වෙලා මොකද වෙන්නේ? එය නිරුද්ධ වීම පිණිස, එය නිරුද්ධ වීමෙන්, එය නිරුද්ධ වීමෙන් යලි උපතක් පිණිස කර්ම සකස් වීම නිරුද්ධ වීමෙන් මොකද වෙන්නේ? නිරුද්ධ වීමෙන් උපාදාන රහිත බවට පත් වෙලා, උපාදාන රහිත බවට පත් වෙලා මොකද කරන්නේ? විමුක්තියට පත් වෙනවා කියන උපාදාන රහිතව විමුක්තියට පත් වෙනවා කියන කවුරු හරි කෙනෙක්, ඒ කියන්නේ මහරහතන් වහන්සේ කෙනෙක් වෙනවා කියන බුදුරජාණන් වහන්සේ දේශනා කළ විදිහටම ප්‍රතිපදාවේදීලා මහරහත් වෙනෙක් විදිහටපත් වුණොත් එයාට මොකක් කියලාද කියන්නේ? මෙලොවදීම නිවනටපත් වුණ කෙනා. එහෙනම් මෙලොවදීම නිවන් දකින්න බැයිද? නිවන් දකින්න පුළුවන්. කාටද එහෙම පුළුවන්? ප්‍රතිපදාවේ යෙදෙන අයට. නැතුව පතන අයට නෙවෙයි නේද? ඈ පතුවට හරියනවද? පැතුවට හරියන්නේ නැහැ. ප්‍රතිපදාවේ දෙන්න ඕනේ නේද? මම රහත් වේවා, මම රහත් වේවා කී කිය පතනවා. පැතුවට හරියනවද? පැතුවට හරියන්නේ නැහැ. පතන එක පැත්තක තියලා පුරුදු කරන්න ඕනේ. ප්‍රතිපදාවේ ඒ දෙන්න ඕනේ. තප්පරයක් හරි රාග දේශ මොහ දුරු කරලා පටන් ගන්න ඕනේ. ඊට ටික 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 වැඩි කරන්න ඕනේ. දවසක් එනවා රාග ද්වේෂ මොහ නැත්තටම නැති වෙන දවසක්. ආන් එදාට එයාලා පිරිණිවන් පාන්න සුදුසුකම් ලබනවද නේ? එයාලා පිරිණිවීම පිණිස සුදුසුකම් ලබනවා. එහෙනම් බුදුරජාණන්සේ දේශනා කරනවා භික්ෂුවක් ඉන්නවා කියනවා. ඒ භික්ෂුව කර්ම සකස් වීම ගැන කලකිරීම පිණිස දහම් දේශනවා නම්, භවය ගැන නොයල්ම පිණිස දහම් දෙසනවා නම්, භවයෙන් නිරුද්ධ වීමක් පිණිස දහම් දෙසනවා නම්, ආන් ඒ කෙනාට, ඒ භික්ෂුවට කියනවා ධර්ම කතිකයා කියලා. ඒ භික්ෂුවට මොකක් කියලාද කියන්නේ? ධර්ම කතිකයා කියනවා. ඊළඟට යම් කිසි භික්ෂුවක් ඉන්නවා නම්, යම් කිසි කෙනෙක් ඉන්නවා නම්, ඕ කර්ම සකස් වීම පිළිබඳ කලකිරීම පිණිස, කර්ම සකස් වීම පිළිබඳ නොයල්ම ඇතිවීම පිණිස, කර්ම සකස් වීම නිරුද්ධ වීම පිණිස ප්‍රතිපදාවේ දෙනවා දැන් මේ වෙලාවේ. ආන් එහෙම ප්‍රතිපදාවේ යෙදෙන කෙනාට කියනවා ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුක්ත කෙනා, ධම්මානුසාරී කෙනා. දැන් ඔබ බලන්න ඕනේ මම ධර්ම කතිකයේද, ධර්මානුසාරේ ධර්මානුධර්ම ප්‍රතිපදාවටපත් වෙච්ච කෙනෙක්ද, මම මේ ජීවිතේම නිවනටපත් වෙච්ච කෙනෙක්ද කියලා දැන් ඔබ කල්පනා කරන්න ඕනේ නේද? Taman තමයි දන්නේ ඒකනේ.
පැත්තක ඉඳලා බලලා කී හැකිද? ඔයානම් මට තේරෙන හැටියට ධම්මානු ධම්ම කෙනෙක්. එහෙම කී හැකිද? ඔයානම් මට පේන හැටියට මේ ජීවිතේම පිරිනිවන් පාපු කෙනෙක්. අපිට කී හැකිද එහෙම? එහෙම කියන්න බෑ. ආපෙන්න මට නම් තේරෙන හැටියට ඔයා මේ ජීවිතේම නිවනටපත් වෙච්ච කෙනෙක් නේද? අපිට එහෙම කියන්න තේරෙන්නේ නෑ. හැබැයි තමන් දන්නේ නැද්ද එතෙන්ට ගියා නම්? තම තමන් දන්නවා. ඔයාලා දන්නවා ධර්ම කතිකද නැද්ද කියලා නේද? ධර්ම කතිකද නැද්ද කියන්නේ තම තමන් දන්නවා මොනවද කතා කරන්නේ කියලා නේ. දන්නවද නැද්ද? ආයි ලෝකයාම දන්නේ නැති වුණත් තමන් දන්නවා මම මොනවද කතා කරන්නේ කියලා. දැන් ওই ගෙදර දිහෙම ඉන්නකොට කතා කරන්නේ ජරාව ගැන කලකිරීම පිණිස, ඉපදීම ගැන කලකිරීම පිණිස, නොයල්මැති වීම පිණිස, ඒවලින් නිරුද්ධ වීම පිණිසද? ආ එහෙමනම් ඉතින් ඔබත් ධර්ම කාතික නේද? එහෙම නැතුව වෙන වෙනේවනම් කතා කරන්නේ ඒ જાතිය කාතික නේද? ඒ જાතිය කතික. ධර්මයේ ගැන කතා කරන්නේ නැත්නම් ධර්ම කතික වෙන්නේ නැහැ නේද? හා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඔන්න දැන් බුදුරජාණන් ප්‍රශ්නේ තියෙන තැන ඉඳලා කියාගෙන යන. ජරා මරණ ගැන කිව්වා වන්. ඊළඟට ඉපදීම ගැන කිව්වා. මොකද ජරා මරණ ඇති උනේ ඉපදුන නිසානේ. ඉපදුනේ මොනවා නිසාද? කර්ම සකස් වෙච්ච නිසා. ඔන්න ඒ තුන ගැන දැන් කිව්වා. බුදුරජාණන්සේ තවදුරටත් පැහැදිලි කරන. බලන්නකො අපි ගැන තියෙන අනුකම්පාව. දැන් ওই තුන ඇති කඩපාඩම් කරන්න කිව්වේ නෑ. ඒ සමස්ත වැඩපිළිවෙල ගැනම කියලා දුන්න අනුකම්පාවෙන්. බුදුරජාණන්සේ දේශනා කරනවා. භික්ෂුවක් ඉන්නවා කෙනෙක්. කෙනෙක් ඉන්නවා කෙනෙක්. උපාදාන ගැන කලකිරීම පිණිස දහම් දෙසනවා කෙනෙක්. බැඳිලා යාම ගැන කලකිරීම පිණිස උපාදාන වෙනවා කියන්නේ මොකද්ද? බැඳිලා යනවා කියනවා. කොහොමද බැඳිලා යන්නේ? කාමයට බැඳිලා යනවා කියනවා. දෘෂ්ටිවලට බැඳිලා යනවා කියනවා. සීල වෘතවලට බැඳිලා යනවා කියනවා. මම මගේ මගේ ආත්මය කියලා බැඳිලා යනවා කියනවා. අපි හැම බැඳිලා යනවාද නැද්ද? බැඳිලා යනවා. මගේ දාරුව, මගේ ඉඩම්, මගේ රස්සාව, මගේ තැන, මගේ මේසෙ අපි බැඳිලාද නැද්ද? බැඳිලා නේද? කොච්චරද කියනවනම් ආයේ අලෝපු ඇලවිල්ල කොච්චරද කියනවනම් ගලව ගන්නවා බෑ නේද? ඒක මහා සුපිරි ගම් එකක්ද නේද? සුපිරි ගම් එකක්. ගැලවුනොත් ඇලවුනාම තමයි ගැලවිලි බොරු නේද? ඇලවුනොත් ඇලවුනාම තමයි ගැලවිලි බොරු. ඒ ගම් එක තරම් ගම් එකක් ආයේ සංසාරෙම නෑ නේද? ගැලවුනේ කීප දෙනයි. සීයට එකක්වත් නෑ ඒ ගොඩට ගැලවිච්ච අය. ඔක්කොම ඉන්නේ ගැලවිච්ච අයද වැඩිපුර ඇලවිච්ච අයද? සංසාරේ පුරාවට ඇලවිච්ච අය තමයි ඉන්නේ. ගැලවුනේ නෑ. අපිත් තාම ඇලිච්ච නිසයි මේ සසරේ යන්නේ. එහෙනම් උපාදාන ගැන, බැඳීයාම ගැන කලකිරෙන්න දහම් දෙසනවා නම්, උපාදාන ගැන, බැඳීයාම ගැන නොයල්ම පිණිස දහම් දෙසනවා නම්, උපාදාන පිළිබඳව, එහෙම නැත්නම් බැඳීයාම පිළිබඳව, ඒකෙන් නිරුද්ධ වීම පිණිස දහම් දෙසනවා නම්, ආන් ඒ කෙනාට කියනවා ධර්ම කතිකයා. එයා භික්ෂුවක් වෙන්නත් පුළුවන්, ගිහියෙක් වෙන්නත් පුළුවන් නේද? එහෙනම් කවුරු හරි කෙනෙක් උපාදාන ගැන කලකිරෙන්ට, උපාදාන ගැන නොයල්ම පිණිස, උපාදානවලින් නිදහස් වීම පිණිස දහම් දෙසනවා නම්, ඒ කෙනා කොයි කෙනාද? ධර්ම කතිකයෙක්. යා ධර්ම කතිකයෙක් නේද? එහෙනම් සසරට යන්නද මේ බණ කියන්නේ? සසරෙන් නිදහස් වෙන්නද? සසරෙන් නිදහස් වීම පිණිස බණ කියන්න ඕනේ. සසරටපත් කරන්න හොඳ නෑ. පිං කර කර පිං කර කර පිං කර කර යං යං කියලා කියනවා නම් සසරේ, එයාට ධර්ම කතිකයා කියන්න බෑ කියලායි මේකෙන් කියන්නේ. එයා ධර්ම කතිකේ නෙවෙයි කියනවා. අපි යං, අපි යං, අපි යං, පත පත යං කියලා කිව්වොත් එහෙම එයා ධර්ම කතිකේක් වෙන්නේ නෑ. එයා ධර්ම කතිකේක් වෙන්න නම් ඉක්මනට නිවන් දකින්න දහම් දෙසන්ට
ඕන කියලයි මේ දේශනා වෙතේ. එතකොට බුදුරජාණන් දේශනා කරනවා. එහෙනම් ඔන්න කෙනෙක් ඉන්නවා උපාදානවීම ගැන කලකිරෙන්ඩ. උපාදානවීම ගැන නොවැල් මැතිවෙන්ඩ. උපාදානවීමෙන් නිදහස් වෙන්න දහම් දෙසනවා. බුදු වචනය කියල දෙන. ආංඒ කෙනාට කියනවා ධර්ම කතිකයා. කෙනෙක් ඉන්නවා කෙනෝ භික්ෂුවක්. එයා උපාදාන පිළිබඳ නොවැල්ම පිණිස. උපාදාන ගැන කලකිරීම පිණිස. උපාදානවලින් නිදහස්වීම පිණිස ප්‍රතිපදාවේ දෙනවා. දැන් එයා පුරුදු කරනවා ධර්මය. මොකරද පුරුදු කරන්නේ උපාදාන ගැන කලකිරෙන්. උපාදානවලින් නොවැල්ම ඇති වෙන්ට. උපාදාන පිළිබඳ නොවැල්ම ඇති වෙන්ට. ඊළඟට උපාදානවලින් නිදහස්සෙන්ට ඕනෑ කියලා. එයා ප්‍රතිපදා වේදෙනවා. එයා ප්‍රතිපදා වේදෙනවනම් ආං ඒ කෙනාට කියනවා ධර්මානු ධර්ම ප්‍රතිපදාවෙන් යුක්ත කෙනා කියලා. ඒ කියන්නේ ධම්මානුසාරී කෙනා කියලා කියන්නේ. ධම්මානුසාරී වෙන්නේ මොකක් නිසාද එහෙනම්? උපාදානවීම උපාදානවීම ගැන නොවැල් මැතිවෙන්න ප්‍රතිපදාවේදෙන්ට. එමනති මගේ ළමයි මගේ ඉඩම් මගේ කියේ අයිඩියොත් උපාදාන වෙලාද නැත්. අය නොවැල්ම නෙමේ තව ඇලි ලනේ. එතකොට නිරුද්ධවීමක් ගැන කතාවක් නැන. උපාදාන ගැන කලකිරෙන්ට. උපාදාන ගැන නොවැල් මැතිවීම පිණිස. උපාදාන නිරුද්ධවීම පිණිස ප්‍රතිපදාවේ යෙදෙනව නම් එයාට කියනවා ධර්මානු ධර්ම ප්‍රතිපදාවෙන් යුක්ත කෙනා. කෙනෙක් ඉන්නවා කියනවා භික්‍ෂුවක් ඉන්නවා කියනවා. එහෙම නැත්තන් ගිහියෙක් ඉන්නවා කියෙනවා. ආංගේ භික්‍ෂුව කොයි වගේ උපාදාන ගැන කලකිරිලා. උපාදාන ගැන නොවැල් මැති වෙලා. උපාදාන නිරුද්ධවීමෙන් උපාදාන රහිතව විමුක්තියට පත්වෙනවා කියන. උපාදාන නිරුද්ධවීමෙන් උපාදාන රහිතව විමුක්තියට පත්වෙච්ච කෙනෙක් ඉන්නවා කියන. ආංගේ භික්ෂුවට ආංගේ කෙනාට කියනවා කවුරු කියලා? මේ ජීවිතේම නිවනට පත්වෙච්ච කෙනා. මේ ජීවිතේම නිවනට පත්වෙච්ච කෙනා. එහෙනම් මෙතන තියෙනවා පත්ත ලැබෑ. මෙතන තියෙන මොකක්ද? ප්‍රතිපදාවේ දෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ යම් ක්‍රමයක් කිව්වද ඒ විදියට කරන්න ඕනේ. කොච්චරද කියනවනම් ඔන්න මිනිස්සෙක් අපෙන් අහනවා මෙතන ඉඳලා කොහාට හරි යන්න ගමනක් යන දුරක් ගැන. කොහොමද එහාට යන්නේ කියලා. එතකොට අපි කියනවා ඔන්න ඔතනින් යන්න එළියට යනකොට මොන්න වැටක් හම්බේ. එතනින් ගේට්ටුවක් තියෙනවා. එතනින් එළියට ගිහිල්ලා ඊට දකුණට හැරිලා ඊට පස්සේ පාරෙන් එහා පැත්තට පැනලා එතන තියෙනවා බස් නැවතුම් පළක්. එතනටලා හිටගෙන ඉන්න ඕන් එනවා අහවල් පැත්තට කියලා බස් එකක්. ඒකට නගින්න නැගලා ඊට පස්සේ මේ දේවල් කරන්න. එතකොට ඕන් ඒ තැනට ගියාම ඔයා එතනින් බැහැල යන්න. බැහැල ගිහිල්ලා අඩි 10ක් යනකොට උන් වම් පැත්ත ඔය කියන තැන තියෙනවා. ඔය කියන විදිහට පුරුදු කළොත් එයා අදාළ තැනින් බහිනවද නැ? අදාළ තැනට යනවනේ. නෑ නෑ, මේ මිනිහේ කිව්වට බෑ. මට ඕන දේ මං කරන. මං මේ දකුණට හැරෙන්නේ නෑ, මම වමට හැරලා යනවා කියලා ගියොත් එහෙම කෑවෙන්නේ. අර තියෙන තැනින් තව ඈතට යනවා මිස යන එන මං වෙන්නේ නෑනේ. ඒ වගේ ප්‍රතිපදාවේ දෙන්න ඕනේ. පතල හරියන්නේ නෑ. ධම්මානු ධම්ම ප්‍රතිපදාවේ දෙන්න ඕනේ. එතකොට එයා මොකද වෙන්නේ? උපාදාන ගැන කලකිරෙනවා. උපාදාන ගැන නොයල්ම ඇති වෙනවා. උපාදාන වලින් නිරුද්ධ වෙනවා. එයා මේ ජීවිතේම නිවනට පත් වූ කෙනෙක් බවට පත් වෙනවා. මේ ජීවිතේම නිවනට පත් වන කෙනෙක් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි පින්වත් භික්ෂුව, යම් භික්ෂුවක් ඉන්නවා කෙන, යම් කෙනෙක් ඉන්නවා කෙන, ඒ කෙනා මොකක් ගැනද දේශනා කරන්නේ? තණ්හාව ගැන කලකිරෙන්න දේශනා කරනවා. තණ්හාව ගැන කලකිරීම පිණිස දේශනා කරනවා. ගැන කාමය ගැන තණ්හාවක් තියෙනවා නේද? කාම තණ්හා. ඊළඟට භව
තන්හා විභාව තන්හා තියෙනවනේ. මෙන්න මේ තන්හාව දුරුවීම, ඒ තන්හාව ගැන කලකිරීම පිණිස දහම් දේශනාව කියන. තන්හාව ගැන නොයල්ම පිණිස දහම් දේශනාව කියන. තන්හාව නිරුද්ධ වීම පිණිස දහම් දේශනාව කියන. කවුරු හරි භික්ෂුවක්, කවුරු හරි කෙනෙක් තණ්හාව ගැන නොයල්ම පිණිස දහම් දේශනවා නම්, තණ්හාව ගැන කලකිරීම පිණිස දහම් දේශනවා නම්, තණ්හාව නිරුද්ධ වීම පිණිස දහම් දේශනවා නම්, ආන් ඒ කෙනා මහණෙනි ධම්ම කතික කියලා හඳුන්වනවා. ඒ කෙනාට කියනවා මොකද්ද? ධර්ම කතික. ධර්ම කතික. එහෙනම් භික්ෂුවක් එහෙම කිව්වත්, ගිහියෙක් එහෙම කිව්වත්, එයා ධර්ම කතිකේ වෙනවා. මොනවා කරන්න ඕනේද ධර්ම කතිකෙක් වෙන්න? තණ්හාව ගැන නොයල්ම පිණිස කතා කියලා දෙන්න ඕනේ. තණ්හාව පිළිබඳ කලකිරීම පිණිස දහම් දෙසන්ට ඕනේ. තණ්හාව නිරුද්ධ වීම පිණිස දහම් දෙසන්ට ඕනේ. එපමණකින් එයා කවුරු වෙනවද? ධර්ම කතික වෙනවා. එපමණකින් එයා ධර්ම කතික වෙන ඕන භික්ෂුවක් ඉන්නවා කියනවා. කෙනෙක් ඉන්නවා කියනවා. ඒ කෙනා මොකද වෙන්නේ? තණ්හාව නිරුද්ධ වීම පිණිස ප්‍රතිපද. එයා මොකද කරන්නේ? තණ්හාව නිරුද්ධ වීම පිණිස ප්‍රතිපදාවේ යෙදෙනවා කියනවා. තණ්හාව ගැන කලකිරීම පිණිස ප්‍රතිපදාවේ යෙදෙනවා කියනවා. තණ්හාව ගැන නොයල්ම පිණිස ප්‍රතිපදාවේ යෙදෙනවා කියනවා. දැන් එයා බණ කියන්නේ, බණ කිව්වත් නැදත් මොකද වෙන්නේ? එයා ප්‍රතිපදාවේ යෙදෙනවා කියනවා. ප්‍රතිපදාවේ යෙදෙනවා නම් එයා ඒක නිරුද්ධ වීම පිණිස, තණ්හාව නිරුද්ධ වීම පිණිස, තණ්හාව පිළිබඳ නොයල්ම පිණිස, තණ්හාව ගැන කලකිරීම පිණිස ඕන්න ද ප්‍රතිපදාවේ යෙදෙනවා. දානෙ දෙනවා, සීල රකින්නවා, භාවනා කරනවා, එහෙම නැත්නම් සීලය පුරුදු කරනවා, සමාධිය පුරුදු කරනවා. මොකද වෙන්නේ? ප්‍රඥාව වාඩනවා. දැන් මොකද වෙන්නේ? මෙයා ප්‍රතිපදාවේ ඕම් නියුතු වෙනවා. ආන් ඒ කෙනාට කවුරු කියලාද කියන්නේ? ධම්මානුධම්ම ප්‍රතිපදාවෙන් යුක්ත කෙනා කියන. ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුක්ත කෙනා කියලා කියන්නේ යාට. ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුක්ත කෙනා. ඊළඟට බුදුරජාණන්ස දේශනා කරනවා පින්වත් භික්ෂුව, ඕන භික්ෂුවක් ඉන්නවා, යම් කිසි කෙනෙක් ඉන්නවා. එයා මොකද කරන්නේ? තණ්හාව ගැන කලකිරිලා, තණ්හාව ගැන නොයල්මටපත් වෙලා, තණ්හාව නිරුද්ධ වීම පිණිස, තණ්හාවෙන් තණ්හාව නිරුද්ධ වීමෙන් මොකක් වීමෙන්ද? තණ්හාව නිරුද්ධ වීමෙන් උපාදාන රහිතව විමුක්තියටපත් වෙනවා කියනවා. උපාදාන රහිතව විමුක්තියටපත් වෙනවා කියනවා. ආන් එහෙම වුණාම ඒ භික්ෂුවට කියනවා මේ ජීවිතේම නිවනටපත් වුණ කෙනා කියලා. කවුද මේ ජීවිතේම නිවනටපත් වුණ කෙනා වෙන්නේ? තණ්හාව නිරුද්ධ වෙලා, තණ්හාව ගැන කලකිරිලා, තණ්හාව ගැන නොයල්මටපත් වෙලා, තණ්හාව නිරුද්ධ වීමෙන් උපාදාන රහිතව විමුක්තියටපත් වෙච්ච භික්ෂුවට කියනවා, කෙනාට කියනවා මේ ජීවිතේම නිවනටපත් උන කෙනා. එහෙනම් ධර්ම කතිකද, ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුක්තද, මේ ජීවිතේම නිවනටපත් උනාද කියලා තම තමන් දන්නවද නැද්ද? තම තමන් දන්නවා. දැන් කාලේ හැටියට ගත්තොත් කොළඹ ගියොත් එයා දන්නේ නැද්ද මං දැන් කොළඹ කියන්නේ? එයා දන්නවා මං දැන් කොළඹ කියන්නේ. ඒ වගේ තමන් නිවනට පැමිණුණොත් එයා දන්නේ නැද්ද මං නිවනට පැමිණුණා කියලා? එයා දන්නවනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා භික්ෂුවක් ඉන්නවා කියනවා, විඳීම පිළිබඳ කලකිරීම පිණිස, විඳීම පිළිබඳ නොයල්ම පිණිස, විඳීම නිරුද්ධ වීම පිණිස දහම් දේශනාවක් යන. ආන් එහෙම දහම් දේශන කෙනාට කියනවා කවුරු කියලා? ධර්ම කතික. ධර්ම කතික කෙනා. ධර්ම කතික වෙන්නේ නම් මොනවා ගැනද කියන්නේ? විඳීම ගැන කලකිරෙන දේවල් කියන්න ඕන. විඳීම ගැන නොයල්ම ඇති වෙන දේවල්
කියන්න ඕනේ. විඳීම නිරුද්ධ වීම ගැන කියලා දෙන්න ඕනේ. ආන් ඒ කෙනාට කියනවා ධර්ම කතික කෙනා කියලා. කෙනෙක් ඉන්නවා භික්ෂුවක් ඉන්නවා. එයා මොකද කරන්නේ? එයා තන් විඳීම ගැන කලකිරීම පිණිස ප්‍රතිපදාවේ යෙදෙනවා. විඳීම පිළිබඳ නොඇල්මැතිවීම පිණිස ප්‍රතිපදාවේ යෙදෙනවා. එයා විඳීමෙන් නිරුද්ධ වීම පිණිස ප්‍රතිපදාවේ යෙදෙනවා. ප්‍රතිපදාවේ යෙදෙන කෙනාට කියනවා කවුරු කියලා? ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුතු කේනා ධම්මානුසාරී කෙනා. ඉතින් විඳීම් කීයද? සැප විඳීම් තියෙනවා, දුක් විඳීම් තියෙනවා, දුක් සැප රහිත විඳීම් තියෙනවා නේද? එතකොට ඔන්න ඔය විඳීම ගැන කලකිරෙන්ට, විඳීම ගැන නොඇල්මැතිවෙන්ට, විඳීමෙන් නිරුද්ධ වෙන්න ප්‍රතිපදාවේ දෙනවා නම් ආන් ඒ කෙනාට කියනවා ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුතු කෙනා කියලා. ඊළඟට පින්වත්නි බුදුරජාණන් දේශනා කරනවා පින්වත් භික්ෂුව ඕන්න භික්ෂුවක් ඉන්නවා කෙනවා කෙනෙක් ඉන්නවා කෙනවා. මෙන්න මේ කෙනා මොකද වෙන්නේ? විඳීම ගැන කලකිරිලා, විඳීම ගැන නොයල්මට පත් වෙලා, විඳීමෙන් නිරුද්ධ වෙලා, විඳීමෙන් නිරුද්ධ වීමෙන්, විඳීම නිරුද්ධ වීමෙන්, උපාදාන රහිත වීමෙන් විමුක්තියටපත් වෙනවා කියනවා. විමුක්තියටපත් වෙනවා කියනවා. ආන් එහෙම භික්ෂුවට කියනවා කියනවා මෙලවදීම නිවනටපත් වුණ කෙනා කියලා. මෙලවදීම නිවනටපත් වුණ කෙනා. එහෙනම් කවුරු හරි කෙනෙක් විඳීමෙන් නිරුද්ධ වීම පිණිස, විඳීම ගැන කලකිරීම පිණිස, විඳීම ගැන නොයල්මැතිවීම පිණිස දහම් දේශනවා නම් එයා ධර්ම කතික. විඳීම ගැන කලකිරීම පිණිස, විඳීම ගැන නොයල්මැතිවීම පිණිස, විඳීමෙන් නිරුද්ධ වීම පිණිස ප්‍රතිපදාවක් පුරුදු කරනවා නම් ඒ කෙනා ධර්මානුධර්ම ප්‍රතිපදාවේ දෙන කෙනා. කවුරු හරි කෙනෙක් විඳීම ගැන කලකිරිලා, විඳීම ගැන නොයල්මට පත් වෙලා, විඳීමෙන් නිරුද්ධ වෙලා, උපාදාන රහිතව ඉන්නවා නම් ඒ කෙනාට කවුද කියන්නේ? මෙලොවදීම නිවනට පැමිණුණ කෙනා. මෙලොවදීම නිවනට පැමිණුණ කෙනා කියලා නේද? අන්න අපි හොඳට තේරුම් ගන්න. එහෙනම් අපිට ඕන් හොයාගත්ත හැකි මම ධර්ම කතිකද? මම ධම්මානු සාරීද? ධර්මානු ධර්ම ප්‍රතිපදාවේ හැසිරෙනවද නේද? ඒලාට මම මෙලෝදීම නිවනට පත්වන කෙනෙත් ඔවුන් කිරියම් මගෙනකෙන අනේතින් මේ වගේ මුණුපුරෝ දැක්ක දැක්ක අනේ අපේ ඊළඟ හැරෙත් මේ මුණුපුරෝ වට කරගන මට ඉන්න ඇත්නං කියලා කියන. එතකොට මොකොද වෙන්? ඒ කිරියම්ම ඒ අත්ත කියන්නේ දැන් විඳීම ගැන කලකිරෙන දේවල්ද ආසහිතන දේවල්? ආසහිතන දේවල්. ඒ ප්‍රතිපදාවේ ඉන්නේ විඳීම ගැන ආසහිතන ප්‍රතිපදාවකද කලකිරෙන ප්‍රතිපදාවක? ආසහිතන ප්‍රතිපදාවක. එහෙනම් එයා ධර්ම කතිකත් නෙවෙයි. එයා ධම්මානු ධම්ම ප්‍රතිපදාවෙත් නෙවෙයි. එයා මෙලොවදීම නිවනට පත් වුණා තියා එහෙම එකක් ගැන දන්න කෙනෙක්වත් නෙවෙයි. ඇයි දන්නවා නම් එහෙම කියන්නේ නෑනේ නේද? ඊළඟට බුදුරජාණන් දේශනා කරනවා පින්වත් භික්ෂුව ඕන භික්ෂුවක් එනවා කියනවා. ස්පර්ශය ගැන කලකිරීම පිණිස දහම් දේශනවා කියනවා. ස්පර්ශය ගැන නොයල්ම පිණිස දහම් දේශනවා කියනවා. ස්පර්ශයෙන් නිරුද්ධ වීම පිණිස දහම් දේශනවා කියනවා. අන්න මොකද වෙන්නේ? ඇසේ ස්පර්ශය ගැන, කනේ ස්පර්ශය ගැන, නාසයේ ස්පර්ශය ගැන, දිවේ ස්පර්ශය ගැන, කයේ ස්පර්ශය ගැන, මනසේ ස්පර්ශය ගැන කලකිරීම පිණිස, නොයල්ම පිණිස,
නිරුද්ධවීම පිණිස දහම් දෙසනවා කියන. ආං ඒ භික්‍ෂුවට ආං ඒ කෙනාට කියනවා මහනෙනි ධර්මකතික කෙනා ඒ කෙනාට කවුද කියන්න ධර්මකතික කෙනා කියන. භික්‍ෂුව තව කෙනෙක් ඉන්නවා තව භික්‍ෂුවක් ඉන්නවා කියනවා. ඒ භික්‍ෂුව මොකද කරන්න ස්පර්සයෙන් නිදහස්වීම පිණිස ඉස්පර්සය ගැන කලකිරීම පිණිස ඉස්පර්සයෙන් නොවැල්ම පිණිස ඉස්පර්සය ගැන නොවැල්ම පිණිස ප්‍රතිපදාවේ දෙනවා නේද. ඉස්පර්සය නොයගේ ඉස්පර්සයෙන් නොවැල්ම පිණිස ඉස්පර්සය ගැන කලකිරීම පිණිස ඉස්පර්සය නිරුද්ධවීම පිණිස එයා ප්‍රතිපදාවක් පුරුදු කරනවා. බුදුරජාණන් වහන්සේ කියලා දීපු දේවල් පුරුදු කරනවා. එයා කවුද ධර්මකතිකද? එයා ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුක්ත කෙනා. අපි යාට කෙනවා ධම්මානුසාරී කෙනා කියලා, ධර්මයට අනුව ජීවිතේ ගත කරන කෙනා. ආං එයාට කියනවා ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුතු කෙනා කියලා. ඕන භික්ෂුවක් ඉන්නවා, කෙනෙක් ඉන්නවා, එයා මොකද වෙන්නේ? ස්පර්ශය ගැන කලකිරිලා ඉන්නේ දැන්. ස්පර්ශය ගැන නොයල්මටපත් වෙලා ඉන්නේ. ස්පර්ශයෙන් නිරුද්ධ වෙලා ඉන්නේ. උපාදාන රහිත වෙලා විමුක්තියටපත් වෙලා ඉන්නේ. ඒ කෙනා කවුද? ධර්මකතිකද? නෑ. ධම්මානුසාරීද? නෑ. ඒ තමයි මෙලොවදීම විමුක්තියට පත්වෙච්ච කෙනා, මෙලොවදීම නිවනට පත්වෙච්ච කෙනා නේද? එතකොට ඔන්න ධර්මකතිකද, ධර්මානුධර්ම ප්‍රතිපදාවේද, මෙලොවදීම නිවනට පත්වෙලාද කියලා හොයාගන්න ලේසි ක්‍රමයක්. හොඳට මනලා බලන්න පුළුවන්නේ. කතා කරන කතා කරලා මෝ බලන්න ඕන එකතුනම නේද ධර්ම කතිකද නැද්ද කියලා නේද. ඕන්න හන්දියකට යන්න ඕනේ. අපි හැම තැනම ධර්ම කතිකයෝද? නෑ. පේන මානික ධර්ම කතිකේ නෑ නේද? මලගේකට ගියත් ධර්ම කතිකේ නැති ගණන්. ඉඳහිට ස්වාමීන් වහන්සේ කෙනෙක් ඇවිත් ඔය යම් දහම් කරුණක් කිව්වොත් ඇරෙන් නේද? ඒ ඇරෙන්න නේද? කොහමද බෝඩ් ගහන්නේ? අපි අපේ වෙලා ඉපදේවා නේද? බෝඩ් එක ගහන්නේ කලකිරීම පිණිසද ඇලීම පිණිසද? ආයෙත් අපි අතරම ඉපදේවා. තව එක්වරක් ඉපදේවා. දැන් ඔහොම කීවරක් ගැහුවත් දන්නේ නේ? තව එකවරක් අපි අතර ඉපිද අමා මහ නිවනින් සැනසේවා. දැන් ඔහොම කී වරක් ගැහුවද දන්නේ නෑ නේ? දැන් මෙයාලා ධර්මකතිකත් නෙවෙයි, ධර්මානුධර්ම ප්‍රතිපදාවේ අයත් නෙවෙයි, මෙලොවදීම නිවනටපත් වෙච්ච අයත් නෙවෙයි. ඒ අමා මහ නිවන් සුව පේන මානක නෑ. බෝධුර වෙන්නේ බෝධුර නෙවෙයි නේද? පේන මානකවත් නෑ යමා මහනිවන් සුවයි නේද? අනේ මේ වගේ රෝස පාට මූණු පොඩ්ඩක් මටත් එත්නා නේද? ඌම් පතනවා නේද? දැන් නොයල්ම පිණිස නෙවේ ඇලෙනවා නේද? ඊළඟට කලකිරෙන්නේ ආසාව ඇති කරගන්නවා නේද? ආසාව ඇති කරගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් ඔන්න ස්පර්ශය ගැනනේ. ඊට පස්සේ මොනවද තියෙන්නේ? අපි කතා කළා ජරා මරණ ගැන. ඊළඟට අපි කතා කළා ඉපදීම ගැන. ඊළඟට අපි කතා කළා දැන් ජරා මරණ හටගත්තේ ඉපදීම නිසානේ. ඉපදීම හටගත්තේ මොකක් නිසාද? භවේ නිසානේ. භවය හටගත්තේ මොකක් නිසාද? උපාදාන වීම නිසානේ. උපාදාන වීම හටගත්තේ මොකක් නිසාද? තණ්හාව නිසානේ. තණ්හාව හටගත්තේ මොකක් නිසාද? විඳීමක් ඇති වෙච්ච නිසානේ. විඳීම ඇති වුණේ මොකක් නිසාද? ස්පර්ශයක් හටගත්ත නිසා. දැන් ස්පර්ශය හටගත්තේ මොකක් නිසාද? ඇසක් තිබිච්ච නිසා.
කනක් තිබිච්ච නිසා. නාසයක් දිවක් කයක් මනසක් තිබ්බ නිසා තමයි ස්පර්ශයට ගත්තේ. ඇහැයි රූපෙයි ඇසේ විඤ්ඤාණයයි කියන තුන එකට එකතු වීමටනේ ස්පර්ශය කියන්නේ. කනයි කනට හෙන සද්දයයි කනේ විඤ්ඤාණයයි එකට එකතු වීමනේ කනේ ස්පර්ශය කියන්නේ. ඊළඟට නාසයයි නාසයට දැනෙන ගඳ සුවඳයි නාසේ විඤ්ඤාණයයි එකට එකතු වීමට මොකද කියන්නේ? නාසේ ස්පර්ශය. දිවයි දිවට දැනෙන රසයයි දිවේ විඤ්ඤාණයයි එකට එකතු වීමට කියනවා මොකක් කියලාද? දිවේ ස්පර්ශය. කයයි කයට දැනෙන පහසයි කයේ විඤ්ඤාණයයි එකට එකතු වෙනවා. ඒකට මොකද අපි කියන්නේ? කයේ විඤ්ඤාණයද. මොකද කියන්නේ? කයේ ස්පර්ශයනේ. ඊට පස්සේ මනසයි මනසට සිතෙන අරමුණුයි මනසේ විඤ්ඤාණයයි ඒ තුනම එකට එකතු වීමට කියනවා මනසේ විඤ්ඤාණය කියලා. තුනම එකට එකතු වීමට මොකද කියන්නේ? ඕ නේ මම මේ බැලුවේ දැන් මේ කටපාඩමෙන් කියනකොට ඕවා නේද? කියාගෙන යනවා. එහෙමයි එහෙමයි කියනවා නෑ. මොකද්ද? මනසයි මනසට සිතෙන අරමුණුයි මනසේ විඤ්ඤාණයයි තුනම එකට එකතු වීමට කියනවා මනසේ ස්පර්ශය නේද? මනසේ ස්පර්ශය. එහෙනම් ස්පර්ශය ඇති වුනේ මොනව නිසාද? ආයතන හය නිසා. මොනවද ආයතන හය? ඇස, කන, නාසය, දිව, කය, මනස. මෙන්න මේ ආයතන හය ගැන කලකිරීම පිණිස කවුරු හරි දහම් දෙසනවා නම් පින්වත් භික්ෂුව මේ ආයතන හය ගැන නොඇල්ම ඇතිවීම පිණිස දහම් දෙසනවා නම් මේ ආයතන හයෙන් නිරුද්ධ වීම පිණිස දහම් දෙසනවා නම් ඇහෙන් නිරුද්ධ වීම පිණිස කනෙන් නිරුද්ධ වීම පිණිස නාසයෙන් දිවෙන් කයෙන් මනසෙන් නිරුද්ධ වීම පිණිස කවුරු හරි දහම් දෙසනවා නම් ආන් ඒ කෙනාට කියනවා ධර්ම කතික. එයාට මොකක් කියලාද කියන්නේ? ධර්ම කතික. ඔන මල්ල ගෙදර කැහෙනවා. අනේ අම්මා මගේම වෙලා ඉපදෙන්න මගේ කුසේම උපදින්න. දැන් ආයෙත් ඇහක් උපදින්න, කනක් උපදින්න, නාසයක් දිවක් කයක් මනසක් උපද්දන්න කියලා ඉල්ලනකොට දැන් කලකිරීම පිණිසද කියන්නේ මේ? නොයල්ම පිණිසද? නිරුද්ධ වීම පිණිසද? නෑ, ආයෙ උපදින්න කියලා කියන්නේ. එහෙනම් එයා ධර්ම කතික නෙවෙයි නේ. දැන් තේරෙනවද අපි සමාජය අඳුනා ගන්න හැටි? හැබැයි ආඩම්බර වෙන්නේ අපේ අරේල ධර්ම කතින. ඒකත් එක්ක අපි බලන්න ඕනේ. අම්මෝ අපි නම් ඉතින් ධර්ම කතිකම තමා කියලා. ඒකත් මාන්න, ඒකත් අකුසලයි. එයාලා එහෙම නෑ, අපි නම් මෙහෙමයි කියන එක නෑ. එයාලා කවදා හරි දැනගත්තු දවසට මෙහෙම වෙයි. අපිටත් කවදා මේක අහිමි වෙද දන්නේ නෑ නේද? අඩුම තරමේ ස්ථිර මොකක් වෙනකන් බුදුරජාණන් වහන්සේ ගැන නොසැලෙන පැහැදීමක් ඇති වෙනකන්, ධර්මය ගැන නොසැලෙන පැහැදීමක් ඇති වෙනකන්, සංඝයා ගැන නොසැලෙන පැහැදීමක් ඇති වෙනකන්, සීලය ආර්යකාන්ත සීලයක් වෙනකන් ආපහු ගමනක් තියෙන්න බැරිද? තියෙන්න පුළුවන්. සතර අපායට වැටෙන්න බැරිද? වැටෙන්න පුළුවන්. එහෙම වුණොත් විතරක්, මං ආර්යකාන්ත සීලයක් ඇති වුණොත් විතරක්, තිසරණේ ගැන නොසැලෙන පැහැදීමක් ඇති වුණොත් විතරක් ආපහු වෙන්නේ නෑ. ඉතින් නිවනින් අවසන් වෙනවා නේද? එහෙනම් ඔන්න ඇස ගැන කලකිරෙන්න දහම් දෙසනවා. කනනාසේ දිවකය මනස ගැන නොඇල්මැතිවීම පිණිස දහම් දෙසනවා. නිරුද්ධ වීම පිණිස දහම් දෙසනවා නම් ආන් ඒකෙනා ධර්ම කතික කියලා කියනවා කියනවා. භික්ෂුවක් ඉන්නවා කියනවා. පින්වත් භික්ෂුව භික්ෂුවක් ඉන්නවා. යම් කෙනෙක් ඉන්නවා. එයා
ආයතන හයෙන් නිරුද්ධ වීම පිණිස ආයතන හය ගැන කලකිරීම පිණිස ආයතන හය ගැන නොඇල්මැතිවීම පිණිස ප්‍රතිපදාවක් පුරුදු කරනවා. කවුරු කීප ප්‍රතිපදාවද පුරුදු කරන්න වෙන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ප්‍රතිපදාව තමයි පුරුදු කරන්න තියෙන්නේ. මේ ප්‍රතිපදාව පුරුදු කරනවා කියන්නේ. මේ ප්‍රතිපදාව පුරුදු කරනකොට මොකද වෙන්නේ? ආන් එහෙම පුරුදු කරන කෙනාට නමක් තියෙනවා. ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුතු කෙනා. ඒ කෙනාව හඳුන්වනවා අපි මොකක් කියලා? ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුතු කෙනා කියලා. ඔන්න මහණෙනි, ඔන්න භික්ෂුව, භික්ෂුවක් ඉන්නවා, කෙනෙක් ඉන්නවා. ඒ කෙනා ආයතන හය ගැන නොඇල්ම ඇති කරගෙන ආයතන හය ගැන කලකිරිලා ආයතන හයෙන් නිරුද්ධ වෙලා උපාදාන රහිත වීමෙන් විමුක්තියට පත් වෙලා ඉන්න. ආයතන හයෙන් නිරුද්ධ වෙලා උපාදාන රහිතව විමුක්තියට පත් වෙලා ඉන්න. ඒක නා කවුරු කියලා හඳුන්වන්නේ? මෙලවදීම නිවනට පත් උන කෙනා මහරහතන් වහන්සේ කියලා හඳුන්වනවා. එහෙනම් රහතන් වහන්සේලා බිහි වේවා කියලා පැතුවට හරියනවද? පැතුවට හරියන්නේ නැහැ, ප්‍රතිපදාව පුරුදු කරන්ට නේද? එහෙමනම් බුදුරජාණන් වහන්සේම කියනවානේ පතණ්ඩ කියලා නේද? පතණ්ඩ කියවට එහෙම වෙන්නේ නැහැ. මේ තියෙන්නේ මොකක් කරන්න ඕනේ? ප්‍රතිපදාව පුරුදු කරන්න ඕනේ, පැතුවට බෑ. ඊළඟට බුදුරජාණන් දේශනා කරනවා පින්වත් භික්ෂුව, භික්ෂුවක් ඉන්නවා, කෙනෙක් ඉන්නවා. දැන් ආයතන හය ඇති වෙන්නේ මොනව තිබුණොත්ද? නාම රූප ඇති වුණොත්නේ. නාම රූප තියෙනවා නම් ආයතන හය ඇති වෙනවා. එහෙනම් කවුරු හරි කෙනෙක් ඉන්නවා නාම රූප ගැන කලකිරීම පිණිස දහම් දේශනවා. නාම රූප ගැන නොඇල්ම පිණිස දහම් දේශනවා. නාම රූප වලින් නිරුද්ධ වීම පිණිස දහම් දේශනවා නේද? රූපය කියන්නේ මොනවටද? සතර මහා ධාතුත්, සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දේවලුත්. නාමය කියන්නේ මොකද්ද? වේදනා, සංඥා, චේතනා, පස්ස, මානසිකාර කියන ටිකට නේද? නාම රූප. ඉතින් කවුරු හරි කෙනෙක් ඉන්නවා නාම රූප ගැන කලකිරීම පිණිස, නාම රූපව ගැන නොඇල්මැතිවීම පිණිස, නාම රූප වලින් නිරුද්ධ වීම පිණිස දහම් දේශනවා. එයා මොකක් වෙනවද? එයා ධර්ම කතික කියලා හඳුන් වෙනවා. නාම රූප වලින් නොඇල්ම පිණිස, නාම රූප ගැන කලකිරීම පිණිස, නාම රූප වලින් නිරුද්ධ වීම පිණිස ප්‍රතිපදාවක් පුරුදු කරනවා නම් එයා ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුතු කෙනා කියලා හඳුන්වනවා. යම් භික්ෂුවක් ඉන්නවා, යම් කෙනෙක් ඉන්නවා නාම රූප වලින්, නාම රූප ගැන කලකිරිලා, නාම රූප ගැන නොඇල්ම ඇති වෙලා, නාම රූප වලින් නිදහස් වෙලා, නාම රූප වලින් නිරුද්ධ වෙලා උපාදාන රහිත වීමෙන් විමුක්තියට පත් වෙලා ඉන්න. ආන් ඒ භික්ෂුව, ආන් ඒ කෙනා කවුද? මෙලොවදීම නිවනට පත් උන කෙනා, පිරිනිවන් පාන කෙනා, මහරහතන් වහන්සේ, කීනාශ්‍රවයන් වහන්සේ කියලා අපි හඳුන්වනවා. දැන් නාම රූප ඇති වෙන්නේ මොනව තිබුණොත්ද? විඥානේ තිබුණොත් නේද? නාම රූප ඇති වෙන්නේ විඥානේ තිබුණොත්. ඕන කෙනෙක් ඉන්නවා, භික්ෂුවක් ඉන්නවා, විඥානේ ගැන කලකිරීම පිණිස දහම් දේශනවා. විඥානේ ගැන නොඇල්ම පිණිස දහම් දේශනවා කියනවා. විඥානේ නිරුද්ධ වීම පිණිස දහම් දේශනවා කියනවා. එයාට ධර්ම කතික කියලා හඳුන්වනවා. භික්ෂුවක් ඉන්නවා, කෙනෙක් ඉන්නවා පින්වත් භික්ෂුව, ආන් ඒ කෙනා මොකද කරන්නේ?
විඤ්ඤාණය ගැන කලකිරීම පිණිස විඤ්ඤාණය ගැන නොයල්ම පිණිස විඤ්ඤාණය නිරුද්ධ වීම පිණිස මොකද කරන්නේ ප්‍රතිපදාවේ දෙනු එයා ඒක නිරුද්ධ වීම පිණිස ප්‍රතිපදාවේ යෙදෙනවා එහෙම ප්‍රතිපදාවේ යෙදෙන කෙනාට කියනවා ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුතු කෙනා කියලා ඊළඟට කෙනෙක් ඉන්නවා කෙනවා කොහොමද භික්ෂුවක් ඉන්නවා කෙනවා විඥාණයෙන් නිරුද්ධ විඥාණය ගැන කල කෙරෙලා විඥාණය ගැන නොයල්මට පත්තලා විඥාණයෙන් නිරුද්ධ වෙලා උපාදාන රහිත වීමෙන් විමුක්තියට පත්වලා ඉන්නවා කියන. ආන් ඒ කෙනාට කියනවා මොකක් කියලා? මෙලවදීම නිවනට පත්තුන කෙනා කියන. දැන් විඥානේ තියෙන්නේ මොනවද තිබුණොත්? ඕ විඥානේ තියෙන්නේ මොනවද තිබුණොත්? සංස්කාර තිබුණොත්නේ. එහෙනම් කවුරු හරි භික්ෂුවක් ඉන්නෝ කෙනෙක් ඉන්නවා එයා සංස්කාර ගැන කලකිරීම පිණිස සංස්කාර ගැන නොයල්මැතිවීම පිණිස සංස්කාර ගැන සංස්කාරවලින් නිරුද්ධ වීම පිණිස දහම් දෙසනෝ ඒ කෙනා ධම්ම කතික ධර්ම කතික ඒ සංස්කාරවලින් නිරුද්ධ වීම පිණිස සංස්කාරව ගැන කලකිරීම පිණිස සංස්කාර ගැන නොයල්ම පිණිස කවුරු හරි ප්‍රතිපදාවක් පුරුදු කරනවා ප්‍රතිපදාවෙන් යුක්ත වෙලා ඉන්නවා ඒක නා කවුද ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුක්ත කෙනා කෙනෙක් ඉන්නවා සංසාර ගැන කලකිරিলা සංස්කාර ගැන නොයල්මටපත් වෙලා සංස්කාර නිරුද්ධ වීමෙන් උපාදාන රහිත වෙලා විමුක්තියටපත් වෙලා ඉන්නවා ඒ කෙනාට හඳුන්වනවා ඒ කෙනාට කියනවා මෙලවදීම නිවනටපත් උන කෙනා කියලා. ඊළඟ සංස්කාර ඇති වෙන්නේ මොනවද තිබුණොත්ද? ආවිද්‍යාව තිබුණොත් සංස්කාර ඇති වෙන්නේ මොනවද තිබුණොත්ද? ආවිද්‍යාව ඇති වුණොත්. එතකොට මොකද වෙන්නේ? අවිද්‍යාව ගැන කලකිරීම පිණිස අවිද්‍යාව ගැන නොයල්ම පිණිස අවිද්‍යාව නිරුද්ධ වීම පිණිස ඕන්න කවුරු හරි දහම් දෙසනවා භික්ෂුවක් හරි ගිහියෙක් හරි අවිද්‍යාව කියන්නේ මොකේද දුක කියන්නේ ආර්ය සත්‍යයක් කියලා දන්නේ නැතිකම අවබෝධයක් නැහැ දුකේ හට ගැනීම ආර්ය සත්‍යයක් කියලා අවබෝධයක් නැහැ දුක නිරුද්ධ වීම ගැන අවබෝධයක් නේ දුක නිරුද්ධ වෙන ප්‍රතිපදාව ගැන අවබෝධයක් නේ ආන් එයාට කියනවා චතුරාර්ය සත්‍ය නොදන්නා කෙනා ඒ කියන්නේ කවුද අවිද්‍යාවෙන් ඉන්න කෙනා කියලා. ඒතර කෙනෙක් ඉන්නවා කියනවා අවිද්‍යාවෙන් අවිද්‍යාව ගැන කලකිරෙන්න අවිද්‍යාව ගැන නොයල්මැති වෙන්න අවිද්‍යාවෙන් නිරුද්ධ වීම පිණිස ධර්මය දේශනා කරනවා. කාගේ ධර්මයේද ඉතින් මේකට දේශනා කරන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය විතරනේ. ඉතින් ආන් එහෙම දහම් දේශනකොට එයාට කවුරු කියලාද කියන්නේ? ධර්ම කතිකයා. එයාට කවුද කියන්නේ? ධර්ම කතිකයා. ඕන කෙනෙක් ඉන්නවා භික්ෂුවක් ඉන්නවා. ආන් ඒ කෙනා අවිද්‍යාව ගැන කලකිරීම පිණිස අවිද්‍යාව ගැන නොයල් මැතිවීම පිණිස අවිද්‍යාවෙන් නිරුද්ධ වීම පිණිස ප්‍රතිපදාවක යෙදෙනවා පැවිද්දෙක් හරි ගිහියෙක් හරි අන්න එහෙම ප්‍රතිපදාවේ යෙදෙන කෙනාට කියනවා ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුක්ත කෙනා එහෙම නැත්නම් ධම්මානුසාරි කෙනා පිනත් භික්ෂුව වන බුදුරජාණන්සේ දේශනා කරන පින්වත් භික්ෂුවක් ඉන්නවා කෙනෙක් ඉන්නවා අවිද්‍යාව ගැන කලකිරිලා අවිද්‍යාව ගැන නොයල්මට පත් වෙලා අවිද්‍යාව නිරුද්ධ වීමෙන් උපාදාන රහිත වෙලා විමුක්තියට පත් වෙලා ඉන්නවා. දැන් එයාගේ අවිද්‍යාව නිරුද්ධ වෙලා තියෙන්නේ විද්‍යාව පහළ වෙලා
තියෙන්නේ. ආං ඒ කෙනා කවුද? මෙලවදීම නිවනට පත්වන කෙනා, මහරහතන් වහන්සේ, කීනාශ්‍රවයන් වහන්සේ, බඹසර ජවාසය සම්පූර්ණ කරපු කෙනා, ඉපදීම ශයකරපු කෙනා, කළයුත්තක් තවත් නැති කෙනා, මේ ජීවිතේම පිරිනිවම්පාන කෙනා, මහරහතන් වහන්සේ ඔන්න කියල දුන්න. එනම් ධර්මකතිකයා කියන්නේ පටිච්ච සමුප්පාදය ගැන කියල දෙන කෙනාට. පටිච්ච සමුප්පාදය ගැන නොවැල්මැතිවීම පිණිස පටිච්ච සමුප්පාදය ගැන නේද? ඒ ඉපදීම, ජරාවට පත්වීම, මරණය, මේ හැමදීම ගැන කලකිරීම පිණිස, නොවැලීම පිණිස, නිරුද්ධවීම පිණිස දහම් දෙසන කෙනාට කියනවා මොකක් කියලා? ධර්ම කාතිකයා කියන. ඒවාගෙන් නිරුද්ධවීම පිණිස, එකන ජරා මරණ වලින් ඉපදීමෙන් මේ හැම දෙයකින්ම නිරුද්ධවීම පිණිස, නොවැල්මැතිවීම පිණිස, කලකිරීම පිණිස ප්‍රතිපදාවේ දෙන කෙනාට කවුද කියන්නේ? ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුතු කෙනා. එහෙම නැත්නම් ධම්මානුසාරී කෙනා කියනවා නේද? ඊළඟ කෙනෙක් ඉන්නවා මොනවද? මේ ජරා මරණ වලින්, එතකොට ඉපදීමෙන්, භවයෙන්, එතකොට මේ හැම දෙයකින්ම කලකිරිලා නොයල්මට පාත් වෙලා, ඒ හැම දෙයකින්ම නිරුද්ධ වෙලා, ඒ හැම දෙයක්ම නිරුද්ධ කරගෙන උපාදාන රහිත වීමෙන් විමුක්තියට පත් වෙලා ඉන්නවා. ඒ කෙනාට කවුද කියන්නේ? මෙලොවදීම නිවනට පත් වුණ කෙනා. දැන් එතකොට ඔබට තේරුණාද ධර්මකතිකයා කියන්නේ කවුද කියලා? ඉතින් ධර්මකතිකයා ධම්මානුධර්ම ප්‍රතිපදාවේ හැසිරෙනකොට එයා මෙලොවදීම නිවනට පත් වෙනවද නැද්ද? ධර්මානුධර්ම ප්‍රතිපදාවේ හැසිරෙන්න ඕනේ. ධර්මකතික වුණාට විතරක් බෑ. දැන් හුඟක් කවුද ඉන්නේ? ධර්මකතිකයෝ ඉන්නවා, කියන අයත් ඉන්නවා, අහන අයත් ඉන්නවා. නැත්තේ කවුද? පුරුදු කරන අය තමයි නැත්තේ. ප්‍රතිපදාවේ දෙන අය නැහැ නේද? අහපු ධර්මදේශනා බලපුවම මෙලහට අපි මොකක් එන්නු නැද? මෙලෝදීම නිවනට පත්වෙච්ච අය වෙන්ට ඕනේ. වැඩේ තියනේ ඇහුවා විතරනේ, වැඩේ තියනේ කිව්වා විතරනේ. ප්‍රතිපදාවේ දුනේ නැහැ. ප්‍රතිපදාවේ දුනේ නැති නිසා මෙලෝදීම නිවනට පත් උනේ නැහැ. ඉතින් ප්‍රතිපදාවේ නොයෙදෙන තාක්කල්, ප්‍රතිපදාවේ නොයෙදෙන තාක්කල්, පුරුදු නොකරන තාක්කල්, කොච්චර බැනර් පෝස්ටර් ගැහුවා, කොච්චර දේවල් කිව්වත්, මොන මොන පැතිලි පැතුවත්, මොන විදියට ප්‍රාර්ථනා කළත්, මෙලොවදීම නිවනට පත් වෙච්ච අය බිහි වෙන්නේ නැහනේ. එහෙමනම් මෙලොවදීම නිවනට පත් වෙච්ච අය බිහි වෙන්න නම් කීනාශ්‍රවයන් වහන්සේලා බිහි වෙන්න නම්, මහරහතන් වහන්සේලා බිහි වෙන්න නම්, පිරිනිවන් පාන අය බිහි වෙන්න නම් මොකක් වෙන්න ඕනේ? ප්‍රතිපදාවේ යෙදෙන්නම ඕනේ. පතල බෑ, පතල බෑ. ප්‍රතිපදාවේ යෙදෙන්නම ඕනේ. එහෙම ප්‍රතිපදාවේ යෙදෙන්න නම් ධර්මකතිකයෝ ඉන්නම ඕනේ. ධර්මකතිකයෝ නැත්තම් ඒ ප්‍රතිපදාවේ යෙදෙන හැටි දන්නේ නෑ. ප්‍රතිපදාවේ යෙදෙන හැටි දන්නේ නැත්තම් මේ ජීවිතේම පිරිනිවනට පත් වෙන, මේ ජීවිතේම නිවනට පත් වෙන අය බිහි වෙන්නේ නෑ. එහෙනම් ධර්ම කතික භික්ෂූන්, ධර්ම කතික ගිහියෝ ඕනද නැද්ද? ඕනේ. එතකොට තමයි ප්‍රතිපදාවේ යෙදෙන අය බිහි වෙන්නේ. එතකොට තමයි මේ ජීවිතේම නිවනට පත් වෙන අය බිහි වෙන්නේ. එහෙනම් ධර්මකතිකයා කියන්නේ කවුද කියලා දැන් තේරුණා. ධර්මකතිකයා වෙන්න නේ මොකක් වෙන්න ඕනේ? ජරා මරණ ගැන, ඉපදීම ගැන, භවය ගැන, උපාදාන වීම ගැන, තණ්හාව ගැන, විඳීම ගැන, ස්පර්ශය ගැන,
ආයතන හය ගැන නාම රූප ගැන විඥානය ගැන සංස්කාර ගැන අවිද්‍යාව ගැන කලකිරීම පිනිස නොඇල්ම පිනිස ඒවා නිරුද්ධ වීම පිනිස දහම් දෙසන්ට උනක ආන් ඒ කෙනා ධර්ම කතික එන සංසාරය යන්න දහම් දෙසුවොත් එහෙම එයා ධර්ම කතික වෙන්නේ නෑ සංසාරයන්ට දහම් දෙසුවොත් එයා ධර්ම කතික වෙන්නේ කලකිරෙන්න දහම් දෙසන්ට උන නේද කලකිරෙන්නයි දහම් දෙසන්ට උන ආන් එයා ධර්ම කතික මේවා ගැන කලකිරීම පිණිස නොඇල්මැතිවීම පිණිස නිරුද්ධවීම පිණිස ප්‍රතිපදාවේ දෙනවන ඒ භික්‍ෂුව ඒ කෙනා කවුද ධර්මානු ධර්ම ප්‍රතිපදාවෙන් යුතු කෙනා ධම්මානුසාරී කෙනා දැන් තමන් හදවතින් අහල බලන්ටන්න දෙන මම කවුද මම කවුද අවුරුද්ධකට සැරයක් විතර ධර්මකතික මළගෙදරදි ධර්මකතික ආය හන්දියදි වෙන වෙන කතික නේද අන් අපි දැනගන්දුවනේ අපි ගැන අපි මේ ජීවිතේම නිවනට පැමිණෙන අයද තම තමන්ට තේරෙනවද නැද්ද මේක තමා ඉන්න තැන තමාට තේරෙනවා දැන් එනම් මේ පින්වතුන් කවුද ධර්මකතිකයා කියලා තේරුම් ගත්තද කාටද ධර්මකතික කියන්නේ කියලා කාටද ධම්මානුසාරී කියන්නේ කියලා කාටද මේ ජීවිතේම නිවනටපත් වුණ කෙනා කියන්නේ කියලා තේරෙන්න ඈත් එහෙමනම් ධර්ම කතික වෙන්න ධම්මානුසාරී වෙන්න මේ ජීවිතේම නිවනටපත් වෙන අය වෙන්න මේ රැස් කළ සියලු පින් අප සෑම සියලු දෙනාටම හේතු වාසනා වේවා සාදු සාදු සාදු